සිරි සමන්ත භද්‍ර නාමෝප ලක්සිත වූ මහාමුනේන්ද්‍රයන් වහන්සේට පීත පාසාදයේ සුවඳ කුටියෙන් දම් සභා මණ්ඩපයේ මිනි පළඟට බැස වඩින්නට ආරාධනා කරමි. හැම කෙනෙක්ම සූදානම් වන්නේ තමුන්ගේ ආධ්‍යාත්මය ජීවිතය පිළිබඳව කරගෙන ආපු විශ්ලේෂණයේ තවත් පියවරක් ඉස්සරහට ගෙන යන්න. මිනිස්සු උපන්දායිනං මැරණකම්ම ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලය ඇතුළත ඔවුන් නොයෙකුත් ක්‍රියාකාරකම් ඒ ජීවත්වීම උදෙසා සිදු කොන්නෝ. ඉස්කෝල යනවා, රස්සාවල් කරනවා, විවාහ වෙනවා, ඊට පස්සේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. අපි මේ හැම ක්‍රියාකාරකමක්ම කරන්නේ ජීවිතය ජීවත් කරන්න. කිසිම ලෝක ඉපදිච්ච මනුස්සයෙකුට ඒ ක්‍රියාකාරකම් වලින් පරිබාහිරව මේ ජීවිතයේ මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. ඒ වගේම තමයි අපේ ආධ්‍යාත්මීය ගමනත්. කුඩා කාලේ ඉඳන් මනුෂ්‍යෙක් වයසත් එක්ක මුහුකුරා යනවා. දැනුමත් එක්ක මුහුකුරා යනවා. අත්දැකීම් එක්ක ජීවිතේ මුහුකුරා යනවා. ඒ වගේම තමයි කෙනෙක් ආධ්‍යාත්මීය ගවේෂණයක් කරන්න පටන් ගත්තොත්, තමා ගැන සොයන්න පටන් ගත්තොත්, තමා ගැන විශ්ලේෂණය කරන්න පටන් ගත්තොත්, ඒකත් පියවරෙන් පියවර, මොහොතින් මොහොත, ටිකෙන් ටික ඉස්සරහට යන විදියට සකස් කරගන්න පුළුවන්. කිසි දවසක එකවර අපේ හිත අපට අවශ්‍ය තැනට ගේන්න බැහැ. ඒකට හේතුව තමයි මානසික වශයෙන් අපි මේ ලෝකෙ පවතින බොහෝ තැන්වලට හා බොහෝ දේවල් වලට ආශාවෙන් බැඳිලා, බලාපොරොත්තු සහිත වෙලා, අනාගතයක් පිළිබඳ අදහස් ගොඩක් හිතේ තියාගෙන අපි ජීවත් වෙනවා. ඒක තමයි අපි හැමෝගෙම සාමාන්‍ය ස්වභාවය. නමුත් අපට එහෙම ජීවත් වෙනකොට හිතෙනවා, දැන් අපි මේ විදියට දිගට ගියොත් අපට යන්නේ නමන් නැති වෙනවා, යම් දවසක යන්නේ නමන් නැති වෙනවා කියලා කියන්නේ එයාට එයා අසරණ වෙනවා, මානසිකව අනාථ වෙනවා. ඒ මානසික අනාථ භාවය කවුරුවත් හිතන්නේ නැහැ, පවට හිතෙන්නේ නැහැ. කාලයක් ගියාම ජීවිතයේ තමුන්ගේ ආත්ම ශක්තිය, වයස ටික 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 අඩු වෙගෙන යනකොට තමුන්ට තිබිච්ච අර බාහිර සම්බන්ධතා ජාලය තමුන්ගෙන් ටික ටික දුරස් වෙනකොට ඒ මානසික අනාථ භාවය අපට තේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ මානසික අනාථ භාවයේ තේරුණාම ඒකට අපට ප්‍රතිකර්මයක් යොදන්න වෙලාවක් නැතුව අපි මරණයටපත් වෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. ප්‍රතිකර්මයක් අපේ ලෙඩේ අඳුන ගන්නකොට ඒ ලෙඩේට බෙහෙත් ගන්න වෙලාවක් නැහැ. ඒ සමහර මිනිස්සු. තවත් සමහර මිනිස්සු ඉන්නවා, ඒගොල්ලෝ කල්පනා කරනවා මෙහෙම. අපි දැන් මේ කොච්චර මෙහෙම ජීවත් වුණත් අපි දවසක මානසික අනාථ භාවයටපත් වෙනවා. එතකොට අපට ඉස්සරහට යන්න බැරි වෙනවා. අපේ ජීවිතය කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටීමකුත් එක්ක අපට අපිවත් යම් දවසක නැති වේවි. ඒගොල්ලෝ හැබැයි ඒක හිතන්නේ ඒක වෙන්න කලින්. අන්න ඒගොල්ලෝ ආධ්‍යාත්මික ජීවිතයක් ගවේෂණය කරනවා. දැන් මේ ඉන්නේ ඔක්කොම ඒගොල්ලෝ. ඒගොල්ලෝ වයසට යන්න කලින් හිතුව වයසට යන බව, ඒගොල්ලෝ ලෙඩ වෙන්න කලින් හිතුව ලෙඩ වෙන බව, ඒගොල්ලෝ මැරෙන්න කලින් හිතුව මැරෙන බව, ඊට පස්සේ ඒගොල්ලෝ හිතුව අපි එකට උත්තරයක් හොයන්න ඕන.
මොකක් දෙකට තින උත්තරය. ලෙඩ වෙන්න ඇති තැනක් අපි සොයාගත යුතුයි. නොමැරෙන තැනක් සොයාගත යුතුයි. වයසට නොයන තැනක් සොයාගත යුතු. එම තැනක් සොයාගත්තොත් අපේ ජීවිතය වාසනාවන්ත වෙනවා. එම නැත්තං අපේ ජීවිතය කිසි දවසක වාසනාවන්ත වෙන්නේ. දැන් බලන්න මෙලෝකෙ මිනිස්සු කණ්ඩායම් දෙකක් ජීවත් වෙනවා. එකක් තමයි තමන් අනාථ වෙන බව නොදැන ජීවත් වෙන මිනිස්සු. අනිත් කොටස තමයි තමුන් අනාථ වෙන බව දැනගෙන ජීවත් වෙන මිනිස්සු. තමුන් අනාථ වෙන බව නොදැන ජීවත් වෙන මිනිස්සේ කවදාකවත් ජීවමාන ධර්මයක් සොයන්නේ නැහැ. ඒගොල්ලෝ ධර්මය හොයන්නේ ඒගොල්ලන්ගේ தත්ත්වය රැක ගන්න. ඒගොල්ලෝ දන් දෙන්නේ තියෙන බව පෙන්වන්න. ඒගොල්ලෝ පරිත්‍යාග කරන්නේ මිනිස්සුන් ඉන්න තැන. ඒගොල්ලෝ දකුණු අතින් දෙනකොට වම් අත විතරක් නෙමෙයි කකුල් දෙකක් දන්නවා. නමුත් ඔබ දකුණු අතින් දෙනකොට ඒක වම් අත දැනගන්න අවශ්‍ය නැහැ. අනාථ වෙච්ච මිනිස්සෙගේ ස්වභාවය තමයි හැමතිස්සෙම මූලවට ධර්මයක් හොයනවා. එතකොට මේ මිනිස්සයා මේ ධර්මයේ ඇත්තද කියලා ගවේෂණය කරන්න යන්නේ නැහැ. ඒකෙන් තමුන්ගේ හිත හැදෙනවද කියලා බලන්නෙත් නැහැ. සාම්ප්‍රදායික පාරම්පරික විශ්වාස තුල ධර්මය යා විශ්වාස කරගෙන ඉන්නවා. දැන් එයත් එක ධර්මය කතා කරන්න පටන් ගත්තොත් එයා ධර්මය කියලා දන්න කිසිම දෙයක් නැහැ. ඔක්කොම පොත්වල තියෙන ලස්සන සුරංගනා කතා ටිකක් අපිට ධර්මය කියලා දෙනවා. එතකොට අපි අහනවා යාගෙන් දැන් ඔබ ඔය ධර්මය කියලා හුඟක් කතාන්දර කියනවා. දැන් ඔය එක කතන්දරයකින් හරි ඔබේ ආධ්‍යාත්මය තුළ පවතින ගින්න දැවිල්ල ඔබට නිවාගන්න පුළුවන් වුණාද? එතකොට තමයි එයා දන්නේ ගින්නක් තියෙන බව. අර දෙවෙනි කොටස මිනිස්සු ඒගොල්ලෝ කල්පනා කරනවා. ජීවත් වෙනකොට කල්පනා කරනවා. වයසට යන කලින් කල්පනා කරනවා. ලෙඩ වෙන්න කලින් කල්පනා කරනවා. මැරෙන්න කලින් කල්පනා කරනවා ජීවිතය ගැන. ඊට පස්සේ ඒගොල්ලන්ට ඕන උත්තරයක් හොයන්න. ඒ උත්තරේ තාවකාලික උත්තරයක් නෙමෙයි, සදාකාලික උත්තරයක්. ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් අපේ ජීවිතේට අපි සදාකාලික උත්තරයක් හොයාගන්න ඕන. මොකට කුමක් සඳහා සදාකාලික උත්තරයක්ද? මරණය සඳහා සදාකාලික උත්තරයක්. එතකොට කල්පනා කරනවා මොකද්ද මරණයට තියෙන සදාකාලික උත්තරය? නොමරණ ක්‍රමයක් සොයාගන්න ඕන. මොකක්ද ලෝකේ තියෙන නොමරණ ක්‍රමය? මිනිස්සු මැරෙන්නේ උපදින්නේ සසරක් තිබුණොත්. දැන් අපි එනම් කරන්න ඕන දේ තමයි මේ සසර තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ චක්‍රයෙන් ඒ සංසාරයේ කියන සයිකල් එක, වීල් එක, චක්‍රය මේකෙන් අපි ඉවත් වෙන්න ඕන. එච්චරයි. දැන් ඊට පස්සේ කල්පනා කරනවා හරි සංසාරය කියලා චක්‍රයක් තියෙනවා. මට හිතෙන බොහෝ දේවල් රිද්මයානුකූලව හිතෙනවා. මං බොහෝ දේ කල්පනා කිරීමත් එක්ක මට දුක, සතුට, තෘප්තිය, අතෘප්තිය නොයෙකුත් ලෞකික කාරණා ගොඩක් මා ඉස්සරහා පෙනී සිටිනවා. එහෙනම් මේ ටික තමයි මාව මේ සංසාරෙ දිගට ගෙනියන්නේ. එතකොට දැන් මම කල්පනා කරනකොට මට බොහෝ දේ මෙහෙම පෙනී සිටිනවා වගේ ලෝකෙ තියෙන්න බැරිද? මෙහෙම කල්පනා කළාම කිසිම දෙයක් නැති නිදහස් භාවයක් තියෙන්න පුළුවන්. ලෝකෙ දෙකක් පවතිනවා. මං දැන් අර දෙවෙනි එක හොයන්න ඕනේ. ඒ දෙවෙනි එක හොයන්න පටන් ගන්නවා. දැන් එයා දෙවෙනි එක හොයන්න පටන් ගන්නෙම උපංගෙයි පහළ වෙච්ච ප්‍රඥාවකුත් එක්ක. උපංගෙයි පහළ වෙච්ච ප්‍රඥාවක්. දැන් මේ දේශනාව කවුරුර යහන් ඉන්නවා. මේ දේශනාව අහන් ඉනකොට යහන් ඉන කෙනාට තේරෙනවා කියන කතාව හරි. අන්න එයාට උපංගෙයි ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ මේ දේශනාව එයා සංසාරේ කාලයක් තිස්සේ අහහා ආපු කෙනෙක්. දැන් එතකොට එයා කල්පනා කරන්න පටන් ගන්නවා තමා ගැන. ඇත්තටම අපි මොන දේ කල්පනා නොකළත් අපි ජීවිතේ එක දෙයක් කල්පනා කළොත් අපි සියල්ලෙන් ගැලවෙනවා. ඒ තමයි අපේ මරණය. කොබලන මං කීප එක තේරිච්චයි. මගේ මරණය මම කල්පනා කරනවා. එතන මට ජීවිතේ සම්පූර්ණ කල්පනා කළ ඉවරයි. මං අන්තිම කැලේ කල්පනා මම මේ මැද හරිය කල්පනා කර කර කාලේ නාස්ති කරන්නේ නැහැ. මං ඒකට ලෑස්ති වෙනවා. එච්චරයි. මං ඒකට ලෑස්ති වෙනවා. ඒකට ලෑස්ති වෙන්න නම් ඒකට අවශ්‍යයි මරිච්ච දහමක් නෙමෙයි,
පනතියන දහමක්. දැන් අපිට පසේ කල්පනා කරනවා කවුදේ පනතියන දහම කියන්නේ. කවුදේ පනතියන මාර්ගය අපට දේශනා කරන්නේ. අපි එහෙම කෙනෙක් හොයා ගන්න ඕන. අපි ඊට පස්සේ හොය හොයා හොය හොයා යනවා. අපි යන්නේ උපන්ගේ ප්‍රඥාවකුත් එක්ක. උපන්ගේ ප්‍රඥාවකුත් එක්ක කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකයේ මගුල්සක් වලේ ඇවිදිමින් පණ තියෙන දහමක් හෙව්වොත් එයාට හම්බ වෙනවාමයි. ඒක කවදාකත් වරදින්නේ නැහැ. ඒක තමයි මේ ඉරහා හඳ යට පවතින නීතිය. මේ ඉරහඳ යට තියෙන නීතිය තමයි ඒක. ඒගොල්ලන්ට ඒක හම්බ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්න ඕන දේ තමයි දැන් තමුන් හොයපු දේ තමුන්ට හම්බ වුණා. දැන් කෙනෙක් මේ වගේ මල්වට්ටියක් සොයසොයා යනවා. දැන් එයා අවුරුදු 100 ගාණක් අවුරුදු 1000 ගාණක් මේ මල්වට්ටිය සොයසොයා යනවා. එයාට එක දවසක මේ මල්වට්ටිය හරියටම හම්බ වෙනවා. දැන් මං අහන්නේ යා කරන්න ඕනේ මොකද්ද කියලා. යා කරන්න ඕනේ මොකද්ද? එයා හෙව්වේ මේකමයි. මේ මල මෙතන තියෙනවනේ, මේ මල මෙතන තියෙනවනේ, මේ මල් ටික මෙහෙම මෙහෙම තියෙනවනේ. මේක මං අවුරුදු 1000 ගාණක් හොයාගෙන ආවා. දැන් මට හම්බ වුණා. දැන් මං ආන්නේ එයා ඊළඟට කරන්න ඕන මොකද්ද කියලා. ඈ? මට උත්තරයක් දෙන්න. එයා ඊළඟට කරන්න ඕන මොකද්ද? අවසරයි සංස මල්වට්ටි හොයන එක නතර නවත්තලා දානවා. ගවේෂණයේ අවසන්. මේ කතාව තේරිච්ච අතුස්ස ගවේෂණයේ අවසන්. එතකොට එයා කවුද? එයා රහතුන් අතර කෙනෙක්. තවත් සමහරු ඉන්නවා දැන් එයාස් මේ උපංගේ ප්‍රඥාවකුත් එක්ක මේක එයා යම් දහමක් හෙව්වා. ඒක හොය හොය ආවා. ඒක යාට හම්බ වුණා. හම්බ වුණාම යා මොඩ වැඩක් කරනවා. මේක අවුස්සල බලනවා. ඒ කියන්නේ යාට හම්බ වෙච්ච එක යා හොයපු එකද නැද්ද කියලා යාට විශ්වාසයක් නැහැ. කවුලනේ කතාව තේරෙන්නේ? ඒ යාට විශ්වාසයක් නැති තාක් ඒ මල් වට්ටිය ගැන යාට තව එක ගැන හොයන්න වෙනවා. දැන් මං මේ ලෝකෙ මිනිස්සු කණ්ඩායම් දෙකක් ගැන විස්තර කළා. මේ ඒ දෙක පැහැදිලි කරන්න. මේ දහම හොයන දෙගොල්ලෙක් ඉන්නවා. කවුද ඒ දෙගොල්ලෝ? කවුද ඒ දෙගොල්ලෝ? මල්වට්ටියක් උපමා කරගෙන මං කව කණ්ඩායම් දෙකක් දෙවිදිහකට මේක සොයනවා. එක කණ්ඩායමක් කවුද? මල්වට්ටිය දැකලා ඒක තමුන් හොයපික කියලා දැනගෙන ඒක දැක්ක ගමන් පිළි අරගෙන නිහඬ වෙනවා. අනිත් කණ්ඩායම ඒක දැකලා ඒක හොයපික කියලා දැනගෙන ඒකට ඇඟිලි ගහගහ ඇද ඇද පරීක්ෂා කරනවා. දැන් ඔය දෙගොල්ලන්ගෙන් පරම නිෂ්ඨාව සොයාගන්නේ කවුද? ගවේෂණය අවසන් කරනවා. මේ ගවේෂණය අවසන් කරන කෙනාට තමුන් සොයපු දේ ගැන කිසිම සැකයක් තියෙන පුළුවන්ද බැරිද? බෑ. මංගබෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතාමත්ම ප්‍රේමයෙන් හිටි දෙදෙනෙක් විවාහ වෙනවා. ඔය ඒ දෙන්නට විවාහ වෙන්න රෙජිස්ටාර්ලා දෙන්නෙක් ඕන. මේ කතාව හොඳට කල්පනා කරන්න. එක රෙජිස්ටාර් කෙනෙක් ඒ දෙන්නයි විවාහය අස්සම් කළා. රිජිස්ටර් කරනවා. අනික් රිජිස්ටාර් ඒගොල්ලෝ දික්ක සාද කොන්නෝ. කොබලන මං කීපු කතාව තේරිච්චාය. හොඳම හරියටම ගැලපෙන දෙන්නෙක් විවාහ වෙනකොට රිජිස්ටාර්ලා දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්නවා. එක්කෙනෙක් විවාහ කරලා අස්සම් කරනවා. අනික් කෙනා දික්ක සාද කළා අස්සම් කරනවා. ඉතින් ඒක තමයි විවාහය. ඒගොල්ලෝ හම්බෙන්නේ එකම දවසත් කවදද? මගුල් පෝරුවේදී විතරයි. ඊට පස්සේ ආය හම්බෙන සොහොනේදී. ඊට පස්සේ ඒගොල්ලෝ දැකලත් නැහැ කවදාක්වත්. මම කියනවා ඔවුන් මනුෂ්‍ය ලෝකයේ තුල ජීවත් වෙන සුපිරි ප්‍රේමවන්තයන් නැහැ කියලා.
කොමුණන් මං කිප කතාව තේරච්චාය. නමුත් එච්චරට පිරිසිදු කෙනෙක්, එච්චරට හිත දියුණු කරපු කෙනෙක්, එච්චරට තමන් ගැන තමන්ට විශ්වාස කෙනෙක් ලෝකෙ සිටි නම් ඒ කවුද? ඒ සත්‍ය අවබෝධ කළ කෙනෙක් පමණයි. අනික්ෂියල්ලෝම සියලුම භෞතික කාරණා කරන්න යම් යම් සාපේක්ෂක රාමු ගොඩක්, සීමා ගොඩක් උඩ මං එක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ ජීවිතය බරයි. දැන් මං ඔබට කියනවා නිරීක්ෂණය අවසන් කරන්න කියලා අවශ්‍ය දැක්කන. අපි සද්ධර්මය සෙව්වා කාලයක් තිස්සේ. ඒ සෙව්වේ අපේ ඇතුළාන්තයේ පැවතිච්ච ප්‍රශ්නයකට උත්තරයක් ඕන නිසා. අපි එක දැක්කා. දැක්ක ගමන් අපි දැනගත් අපි හොයපු එක බව එක. ඊට පස්සේ අපි ඒ ගැන පරීක්ෂා කිරීමවත් සෙවීමවත් අතහැරලා දැම්මා. අතහැරලා දාලා අපි නිහඬව බලන් හිටියා. එතකොට උනේ ඒ දහම අපි දැකපු දවස ඉඳන්, ඒ දහම අපට තේරිච්ච මොහොතේ ඉඳන් අපේ ඇතුළාන්තය කුඩු වෙලා, දිය වෙලා, පතුරු පතුරු ගැලවිලා පිරිසුදු වෙන්න පටන් ගත්තා. අපි ධර්මය හොයන එක අත්තරල දාලා අපි ඒ වෙලා විදන් අපේ ඇතුළට වෙන එක දිහා බලන් හිටියා. කෙනෙක් තමුන් ධර්මය හරියට හෙව්වොත්, අවංකව නිවැරදිව හරිම එක හෙව්වොත් ඒකයාට හම්බෙච්ච ගම එයා ගවේෂණය අවසන් කරන්න ඕන. ඊටසේ අලුතින් ජීවත් වෙන්න පටන් ගන්න ඕන. එයාට ඒ මොහොතින්දලා පවතින්නේ අලුත් ජීවිතයක්. දැන් 2016 අවුරුද්දම තිබුණා. දැන් අපි ඊයේ ඒක ඉවර කළා. නිකන් නෙමෙයි පූජාවකුත් තියලා. දැන් අපි අලුත්. දැන් අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ වෙන ග්‍රහලෝකයක. එතන මේ දේවල් මේ අපි පළවෙනි දකින්න දැක්ම. අපි මීට කලින් කවදාකවත් මේව දැකලා නැහැ. එතකොට මේ හැම දෙයක්ම හරි අමතුයිනි. ඔව්. හැම දෙයක්ම හරි නැවුම්, හැම දෙයක්ම හරි සජීවී. මේ හැම දෙයක් කෙරෙහිම මගේ ඇතුළේ කිසිම බැඳිච්ච මතකයක් නැහැ. දැවගොල්ලෝ අද මේ දේශනාව අහලා ගෙදර යනවා. ඕගොල්ලෝ ගෙදර යන්නේ 2016 දොරාරින්. කවුරන් මං කියන එක තේරෙන අය. මහනේ මං කල්පනා කරන ඊට පස්සේ දැන් අවුරුද්ද මාරු වෙලා මම්මකොටද 2016 වහපු දොරක් ගිහිලා යරෙන්නේ. අනේ කවුරු හරි හොරෙක් මේක ඇරලා තියපන්. ඇත්තටම ගෙදර යනකොට හොරෙක් ඇවිල්ලා දොර කඩලා ගේ ඇතුළට ගිහිල්ලා බඩුත් අරගෙන ගිහිල්ලා. ඔබමලින්ම ස්තුති කරන්නේ කාටද? හොරාට. එයා ලොකු උදව්වක් කළා. එයාගේ දොරවල් ඇරලා ඔක්කොම අවශ්‍ය දේ කළා තියලා. මට තියෙන්නේ පිළිගන්න විතරයි. අර කතාවක් තියෙනවා. එක පන්සලකට හොරෙක් ආවා. ඒ හොරා ඇවිල්ලා ඒ හාමුදුරන් ඒ සෙන් ගුරුවරයාගේ ලාච්චුවෙති වෙච්ච ඔක්කෝම සල්ලි හොරා මල්ලකට දාගන්නවා. එතට ඇවිල්ල ඇඟිල්ලෙන් ඇල්ලකවා මේ හෙට මට වරි පණන් ගෙවන්න රුපියල් 10ක් තියලා ඉතුරු ටික ඔක්කොම අරම්පලයන් කිව්වා. ඒ හොරත් කල්පනා කළා මම පුදුම කෙනෙක් රුපියල් 10ක් තියලා ඔක්කොම ගෙනියන්නේ. හොරා රුපියල් 10ක් තියලා එයාගේ සල්ලි ඔක්කොම අරන් ගියා. දැන් එයා පහුවෙන්ද වරි පණන් ගෙව ප්‍රශ්න ඉවරයි. කාලයක් ගියා. මේ හොරා පොලිස් අහු වුණා පොලිසියට. පොලිසිය ඉතින් මේකට ගහ ගහ වම්බ මොනවද කරපු හොරකා. මේ මෙහෙම 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 ඔක්කොම ලිස්ට් එක කිව්වා කියලා අරගත් කිව්වා. ඊට පස්සේ කොම්බ හිරේ යවනවා අවුරුදු 30-40කට. හොරා අවුරුදු 30-40කට හිරේ ගිහිල්ලා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා මහණ වුණා. මං ආන්නේ හොරකම හොඳද කියලා. මට නම් ඒ හොරකම කිසිම වරද්දක් පේන්නේ නැහැ. හොරකමක් කරනවා නම් ඒ විදිහට කරන්න. එතනින් යාට කරන්න බෑ. ඉවරයි. ඒ හොරකමයි සසරයි ඔක්කොම ඉවරයි. හොරකමක් කරනකොට හරි කෙනෙක් හොයලා කරන්න. ගොබලන ඒ කතාව තේරිච්චාය. හොරකමක් හරි කෙනෙකුට කරන්න. ඔගොල්ලෝ ජීවිතේ හොරකම් කළේ හැමදා වැරදි මිනිස්සුන්ට. ගන්න දෙයක් නැති මිනිස්සුන්ගේ හොරකම් කළේ. මම කියන්නේ ගිහිල්ලා හොරකම් කරපියව් ගන්න දෙයක් තියෙන මිනිස්සුන්ගේ යමක්. දැන් ඕගොල්ලෝ අද ඉඳලා හොරකමේ යන්න පටන් ගන්න. කවුරු සතු දී පැහැර ගැනීමට සොරකම් කරන්නේද කියා ඇසුවොත් කියන්න උන්වහන්සේ සතු යම් ධනයක් වේද මං ඒ පැහැර ගැනීම පිණිස මාන බලවින් සිටිනවා. කොබලන්න මං කියපු කතාව තේරිච්චා.
උන්වහන්සේ සත්වෙච්ච යම් ධනයක් වේද ඒ ධනය පැහැරගන්න තමයි මම මේ හොරකම් කරන්න බලාගෙන ඉන්නේ. මම මේ වෙලාවක් එනකන් ඇහැ පිය ගහන්න නැතුව බලන් ඉන්නවා උන්වහන්සේ සතු ධනය පැහැරගන්න. එතුරු මට ඇහෙනවා උන් කියනවා ඔබ මගේ ධනය පැහැරගන්න මාන බලමින් සිටිනවා. මං එතකොට දොරුවල් ඇරලා දාලා රස්තිය අදුවක යනවා. කොබලට මේ හොරකම ගැන තේරෙන මම හොරුන්ට කියනවා අනුබලා පැහැර ගැනීමට පැමිණේ නම් මෙම පැහැරගෙන යන්න කියලා. ඒ උන්ගේ අවසාන හොරකම. අධ්‍යාත්මය ජීවිතය කියල කියන්නේ සාම්ප්‍රදායික පොතපතක තිබිච්ච ලියවිච්ච කතාවක් නෙමේ. ඒක අපි කිසි දවසක නාහපු අලුත් කතාවක්. ඒ අලුත් කතාව අහන හැම පියවරකම දැනෙන හැම පියවරකම අපේ හදවතේ පතුරු ගැලවිලා යනවා. කොබල එක තේරිච්චයි. හදවතේ පතුරු ගැලවිලා යනවා. අපේ හදවත පිරිසිදු වෙනවා. එතකොට අපි ප්‍රශ්න කරනවා ඒ හදවත පිරිසිදු වෙච්චයි මොන වගේද? ඒගොල්ලෝ කිසි ගාණක් නැතුව ජීවත් වෙනවා. ඒගොල්ලෝ හරිම සතුටින් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ මොනවද වඩපු සීලය? ඒගොල්ලෝ වඩපු සීලය තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියට අවංකව ජීවත් වුණා. අපට හිතෙනවා කාට හරි පහර දෙන්න. අපි ඔවුන්ට ඊට කලින් දවසේ පණිවිඩයක් කියවනවා අහවල් වෙලාවට අහවල් තැනදී තොට ගහනවා කියලා. හරියට මේ වෙලාවට හරියට මෙතෙන්ට ගිහිල්ලා ගහලා එනවා. කොබලන් මේ මං කියන කතාව තේරෙනයි. හරිම ධර්මිෂ්ටයි. ඒ ගුටිකාව මිනිහ වුණත් කල්පනා කරනවා කොච්චර ධර්මිෂ්ට මිනිස්සෙක්ද. එයා ගහන්න කලින් මටයිල කිව්වා අහවල් වෙලාවෙදි ගහනවා කියලා. හරියටම ගැහුව ඇවිල්ලා. එයා හරි. මං ආයාට පහර දෙන්නේ. මං එයාගෙන් පලිගන්න යන්නෙත් නැහැ. මොකද මට කියලා ගැහුව ඇවිල්ලා. ආධ්‍යාත්මීය ජීවිතය කියලා කියන්නේ ඔබ දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්ත භෞතික ලෝකය පිළිබඳ පාඩම් මාලාව නෙවෙයි. මං කියපු කතාව විස්තර කරා. ආධ්‍යාත්මීය ජීවිතය කියලා කියන්නේ ඔබ දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්ත භෞතික ලෝකය පිළිබඳ පාඩම් මාලාව නෙවෙයි. මොකක්ද කිව්වි? භෞතික ලෝකයේ පිළිබඳ පාඩම් මාලාව නෙවෙයි. ඒ වචනේ පැහැදිලි කරන්න. අවසර සංස භෞතික ලෝකයේ පිළිබඳ පාඩම් මාලාව කියලා මට තේරෙන්නේ ඇත්තම දත්ත ටිකක් අපි එකතු කරනවා දැනුම. ඔව්. දෙමව්පියෝ හැමදාම අපට දත්ත එකතු කරා. ඒගොල්ල අපිට මේවා මේ 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 මේවා පැහැදිලි කළා. මේකට කියන්නේ මල කියලා. මේකට කියන්නේ පහන කියලා. මේකට කියන්නේ වතුර කියලා. ඇත්තද? එතකොට අපි මේ දත්ත මතක තියාගත්තා. දැන් අපේ දෙමව්පියෝ හැමදාම කළේ අපේ මොළය දත්තවලින් පුරවපු එක. කොබලන්නේ කතාව තේරෙන අය. දැන් ඔක්කොම දත්තවලින් ඒගොල්ලෝ අපට පුරවල ඉවරවල කිව්වා අපි දන්නේ ඔච්චරයි. අපට අපේ දෙමව්පියෝ ඉගැන්නෙත් ඔච්චරයි. දැන් තනියෙන් ඵලයන් කියලා. ඊට පස්සේ අපි ඇහුව දැන් අපේ මේ හොඳට තිබිච්ච හිතට මේ කුණු ගොඩවල් ටික ඔක්කොම දාලා අපට ඇයි දැන් තනියෙන් යන්න කියන්නේ? එහෙම තමයි. ඒ දෙමව්පියෝ ආධ්‍යාත්මික ගුරුවරයෙක් කරන්නේ. ඒකේ අනිත් පැත්ත. අර දෙමව්පියෝ පුරවපු දත්ත ටික මොනෝ කොන්නවද? පැහැර ගන්නවා. දැන් දෙමව්පියෝ අපට මේක පෙන්නලා අපට කිව්වා මේකට කියන්නේ මල කියලා. මල කියලා. දැන් අපි ඒ දත්තේ ගබඩා කරගත්තා. දැන් ආධ්‍යාත්මික ගුරුවරයෙක් ඔබට හමු වෙනවා. එතකොට එයා ළඟට ඔබ මලක් අරගෙන ගිහිල්ලා අහනවා මේකට කියන්නේ මල කියලාද? නෑ නෑ, වැරදි. ඒ ඔබට ඔබේ දෙමව්පියෝ ලෝකේ අඳුනා ගැනීම පිණිස පෙන්නපු සාපේක්ෂක දත්තයක්. සාපේක්ෂක දත්තයක්. ඔබ ඒක මතක තියාගත්තේ මේක තුළ යථාර්ථයක් නැති නිසා. මේක බොරු නිසා තමයි මතක තියාගෙන තියෙන්නේ. එතකොට ඒ ආධ්‍යාත්මීය ගුරුවරයා ඔබට කියනවා මේ දත්තවලට ඇති බැඳීම අත්තරින්න කියලා. ඒක තමයි නිවන. දත්තවලට ඇති බැඳීමත් ඇරිය. දැන් අපි මේ දත්ත අඳුනනෝ. මේ තොරතුරු අපි දකිනෝ. හැබැයි අපි මේ තොරතුරු කෙරෙහි බැඳීමක් නෑ. බැඳීමක් නෑ. තොරතුරු කෙරෙහි බැඳීමක් නෑ. තොරතුරු කෙරෙහි බැඳීමක් නැති මනුෂ්‍යයගේ සිත වේගයෙන් ඉස්සරහට දුවන්නේ. කොබලනේ ඒ ධර්ම පාඨය තේරෙන්නේ? මේ දත්ත කෙරෙහි බැඳීමක් නැති මිනිසෙකගේ සිත වේගයෙන් ඉස්සරහට යන්නේ නැහැ. මේ දත්ත කෙරෙහි බැඳීමක් නැති මිනිසෙකගේ සිත වේගයෙන් පස්සට යන්නේ නැහැ.
ඒ මනුෂ්‍යය නැවතිලා. එයා මේ දත්ත අරගෙන තියෙන්නේ මේක තුළ ගමන් කරන්නත් මේක දකින්නත් මේක අහන්නත් විතරයි. මේ දත්ත සත්‍යය කියලා එයා පිළිගන්නේ නෑ. ඇයි යාගේ අධ්‍යාත්මය ගුරුවරය කිව්වා දෙමව්පිය උගන්නපු එක වැරදී කියලා. දත්ත සත්‍යය කියලා පිළිගත්තොත් ඔබට සංසාර චක්‍රයෙන් ගැලවෙන්න බෑ. දත්ත බව දැනගෙන ඒවට නොබැඳී ජීවත් වුණොත් ඔබට මරණයෙන් පස්සේ මුකුත් පේන්නේ ඒ රහතෙක්. දැන් කවුරට කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේට මරණයෙන් පස්සේ සිදුවන්නේ කොහොමද? මරණයෙන් පස්සේ මට තේරෙන්නේ නැහැ. ඔබ ඔය සත්‍යය සොයාගන්න කලින් ඔබට මරණයෙන් පස්සේ කුමක් වේවි කියලා සිතුනේද? මට හිතුණා උපදීවි කියලා. ඒත් ඔබ සත්‍ය සොයාගත්තෙන් පස්සේ මරණයෙන් පස්සේ මොකද්ද තියෙන්නේ කියලා ඇහුවොත් මට එකක් තේරෙනවා. ඒ මොකද්ද? ඒ එකක් තේරෙනවා. ඒ මොකද්ද ඒක? එකක් තේරෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ මරණයෙන් පස්සේ දත්තවලින් ඉවත් වෙනවා. කොබලන්න තේරිච්ච? මරණයෙන් පස්සේ දත්තවලින් ඉවත් වෙනවා. එතකොට මේ දත්ත ටික ඔක්කොම මේ සංසාර චක්‍රේ තිබිලා තියෙන්නේ. අපි කියනවා ඩේටා බේස් එක. මේ සංසාර චක්‍රෙ මේක තිබුණා. කවුරුර කෙනෙක් ඒ දත්ත ටිකෙන් අයින් වුණොත් එයාට උපතක් නැහැ. එහෙනම් ඔබගේ ඉපදීම පවතින්නේ ඔබගේ සිත තුළ ගැඹුරු සාපේක්ෂක තියෙනකම් පමණයි. හොඳට මතක තියාගන්න. ඇතර මතක තියාගන්න එපා, අහලා අතහැරලා දාන්න. සිත තුළ ඉපදීම පවතින්නේ ගැඹුරු සාපේක්ෂකයක් තියෙනකම් විතරයි. ගැඹුරු සාපේක්ෂක අයින් කළොත්, ගැඹුරු සාපේක්ෂක ඉවත් කළොත්, ගැඹුරු සාපේක්ෂක තේරුම් ගත්තොත් දත්තවලින් ඔබ නිදහස්. දත්තවලින් නිදහස් වුණාම තියෙන්නේ පුදුම සැනසෙල්ලක්. පුදුම සැනසෙල්ල. මොකද්ද සැනසෙල්ල? මේ කිසිම දත්තයක් මට පීඩා කරන්නේ. දැන් මේ සත්‍ය අපි දැනගන්න කලින් අපිට මේ හැමදේම පීඩා කළා. අපිට පර්ස් එක ඇරියාම සල්ලි කොල ගොඩාක් මෙහෙම මෙහෙම දාලා තිබ්බනම් අපිට සතුටක් ඇති වුණා. ඊට පස්සේ පර්ස් එක ඇරියාම කොස්කොල තිබුණා නම් සතුටුන්නේ. මම කියන්නේ ඒක සල්ලිවත් කොස්කොල ප්‍රශ්නයක් නෙමෙයි, දත්ත පිළිබඳ ප්‍රශ්නයක්. කුඩා ළමුන් සෙල්ලම් කරන විට සල්ලි කියලා ඒගොල්ලෝ දෙන්නේ මොනවද? කොස්කොල. ඒගොල්ලන්ගේ ලෝකයේ ඒ කොස්කොල වලට වටිනකමක් තියෙනවා. කොබලන්න මං කියනව තේරෙනවා. ඕගොල්ලෝ තමයි ඒ වටිනකම නැති කරේ ඒගොල්ලන්ට සල්ලි පෙන්නලා. ඒගොල්ලන්ට අද වෙනකන් සල්ලි පෙන්නුවේ නැත්තම් ඒගොල්ලෝ තාමත් ගණදෙනු කරන්නේ ඒගොල්ලෝ පාංගෙන්න යන්නේ කොස්කොල අරගෙන. කොබලන්න මේ කතාව තේරෙනාය? ඉතින් මං අහන්නේ මොකටද මේ ඕන් නැති දත්ත ගොඩකට හිර වෙලා ජීවිතයේ මේ භෞතික දත්ත වෙනුවෙන් උගස් තියලා මේ භෞතික දත්ත සාක්ෂාත් කරගන්න පස්සෙන් දුවන්නේ මොකටද? පස්සෙන් දෙව්වාම ඇති වෙන විඩාවක් මේ දත්ත නිසා, මේ භෞතික දේවල් නිසා. මිනිස්සු හැමතිස්සෙම බලන්නේ සාක්ෂාත් කරන්න පේන දෙයක් ඇහෙන දෙයක්. මම බලන්නේ සාක්ෂාත් කරන්න පේන්නේ නැති දෙයක් ඇහෙන්නේ නැති දෙයක්. මම ඒ කීපයක පැහැදිලි කරන්න. මට සාක්ෂාත් කරන්න අවශ්‍ය පේන්නේ නැති දෙයක් ඇහෙන්නේ නැති දෙයක්. මම සාක්ෂාත් කරන්නේ නැහැ පේන දෙයක් ඇහෙන දෙයක්. අසලසන්ස පේන ඇහෙන දේවල් දත්ත හැම දෙයක් ඔක්කොම දත්ත. ඔක්කොම තොරතුරු ඔක්කොම සාපේක්ෂක. ඒවා අපි සාක්ෂාත් කරලා ඒවා මෙහෙම ගොඩ ගහගත්තාම අපට ඒ දත්තත් එක්ක බර වැඩි. ජීවිතය හා ආත්මය අපට හරි අමාරුයි. දැන් ඇවිදින්නත් අපට ඕන නිදහස. අපට ඕන නිදහස. අපට ඕන විමුක්තිය. අපි අරගල කරනවා විමුක්තියේ නාමයෙන්. ඇත්තටම අපි අරගල කරන්නේ අපට දෙමව්පියෝ දායාද කරපු දත්තවලින් නිදහස් වෙන්න. දැන් මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ දත්තවලින් නිදහස් වෙන්න බැරිකම නිසා. කොබලන් එක තේරෙනයි. දත්තවලින් නිදහස් වෙන්න බෑ. අර පොඩි කාලේ මේ ඔළුව ඇතුළට දාපු මේ වචන, මේ රූප සටහන්,
මේ රූපසටහන් තුළින් නිකුත්වන ශබ්ද අපේ ඇතුළන්තේ කම්පනය කර කර අපට යම්යම් දෙවල් කියනවා. අපට කියන ඒවා හොයන්න කියලා, අපට කියන ඒවත් එක ඉන්න කියලා, අපට ඒව එකතු කරන්න කියනවා, සමහරව ප්‍රතික්ෂේප කරන්න කියනවා. එතකොට දැන් අපි හිතමු සද්ධර්මය නොදන්න මිනිස්සෙක් මුළු ජීවිත කාලෙම දුවන්නේ මොකක් උඩද? දත්ත කබඩාවක් උඩ. කොච්චර අමාරු ඇද්ද ඒ ජීවිතේ? කිසිම සද්ධර්මයක් නොදන්න මිනිස්සෙක් මුළු ජීවිත කාලෙම එයා දැකපු ඇහින් දැකපු රූප, කණින් ආපු ශබ්ද, නාසයෙන් ගත්ත ගඳ සුවඳ, දිවෙන් ගත්ත රස හා ස්පර්ශ කියන මේ පහක් උඩ එයා මුළු ජීවිතේම සංවිධානය කළ දේනවා. ඒක දුල තමයි දිගටෝම යන්න වේ. එතකොට එයා කරන්නේ කාලෙන් කාලට දත්ත මාරු කර කර ජීවත් වෙනවා. හැබැයි හොඳ ප්‍රඥාවක් උපන්ගේ ප්‍රඥාවක් තියෙන කෙනෙක් කල්පනා කරනවා, මම මේ කරන්නේ බොරු වැඩක්. මං එක එක වෙලාවට එක එක දත්ත මාරු කළා මගේ හිත සතුටු කරන්න හදනවා. හැබැයි හිත මට කියනවා උඹ කරන්නේ බොරු කපටි වැඩක්. උඹ ඔය කොච්චර දත්ත මාරු කර කර මාව තෘප්තිමත් කරන්න හැදුවත් මම මේකේ ඇත්ත කතාව දන්නවා. මම දන්නවා මම මට අසාධාරණයක් කරගන්න බව. කොබලන එක දන්නේ. මන් දන්නවා මම මට අසාධාරණයක් කරගන්න බව. ඒගෙනම යථාර්ථයේ මට ඉවෙන් වගේ දැනෙනවා. මං ඒ යථාර්ථයේ පැත්තට යන්නේ නැතුව දත්ත පැත්තට යනවා. ලෞකික මිනිස්සු හැමදාම කළේ භෞතික සිද්ධාන්ත හා සාධක දැකලා ඒ භෞතික සිද්ධාන්ත හා සාධක තුළ තෘප්තිමත් වෙන්න වෑයම් කළා. ඔබට එහෙම තෘප්තිමත් වෙන්න පුළුවන් සත්‍ය අහන් නැති තාක්. සත්‍ය අහලා ඉවරුණා මෙයාට තේරෙනවා මේවා ඔක්කොම දෙමව්පියෝ මේ සසර පවත්වාගෙන යෑම පිණිස අපට උගන්නපු පාඩම් මාලාවක්. අපට උගන්නපු පාඩම් මාලාවක්. ඊට පස්සේ ඒගොල්ලෝ අපට මේ පාඩම් මාලාව උගන්වලා ඒගොල්ලෝ අපට කිව්වා නුඹලා නුඹලාගේ දරුවන්ටත් මේ පාඩම් මාලාව උගන්න පල්ලා. එතකොට ඒගොල්ලෝ මේක දිගට පවත්වගෙන ආවේ. දැන් කොච්චර කල් පැවැත්වුවද? මේක අවුරුදු ලක්ෂ ගාණක් පැවැත්වුවා. මං අහන්නේ තව කොච්චර කල් මේක යයිද? මේක එච්චර කල් යන්නේ. ලෝකෙ කිසිම දෙයක් එකම රිද්මයක් තුළ අවුරුදු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් පවතින්නේ. අපි දන්න එකම එකක් ඇරෙන්න ඒ නිවන පමණයි. කොබලන ඒ කතාව පැහැදිලි වෙච්චයි. දැන් ඊයේ රාත්‍රී අපි කිව්ව හැමෝටම හරියටම 11:59ට තව තප්පරයක් එකතු කොල්ලා ඉවර වෙලා තමයි ඒගොල්ලො කිව්වේ 12 කියලා. ඇත්තරම 12යි තප්පර එක තමයි ඒගොල්ලො 12 කියලා කිව්වේ. ඇයි එහෙම කළේ? ඒගොල්ලො කියනවා පෘථිවි වේගය අඩු වෙලා කියලා. දැන් මට තියෙන ප්‍රශ්නය මේක දිගටම මෙහෙම වෙගෙන ගියොත් ඈ විතර අපිට දවස ගොඩාක් දිගයි. වේල් 3 නෙමෙයි වේල් 30ක් විතර කනවා. වේල් 15ක් එහෙම තමයි හැඳ වෙන්නේ. කොහොමද මේ කතාව තේරෙන්නේ? ඉතින් මේ හරි අමුතුයි නේ මේක. එතර මොකක්ද මේ ලෝකය? ඇත්තර මේක මායාවක්. මේක අපි මේ එක්තරා අවකාශය තුළ සීමා සහිත තැනක දකින සිහිනයක්. කොහොමද ඒකත් මතක් කරගන්න. එක්තරා අවකාශ සීමාවක් තුළ දකින සිහිනයක්. වෙනත් අවකාශ සීමාවක් තුළ වෙනත් සිහිනයක්. දැන් අපි එක අවකාශ සීමාවක් තුළ විශ්වයේ සිහිනය දැකලා අපි අවකාශ සීමාවෙන් අයින් වෙලා අපි වෙනත් තැනකට ගිහිල සිහිනය දකිනවා. අපට ආයෙ දකින්න බෑ. ඇයි? දෙකම බොරු බව තේරෙනවා. එකක් බොරු බව නෙමෙයි තේරෙන්නේ, දෙකම බොරු බව තේරෙනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම මම වාඩි වෙලා ඉන්නේ ඔගොල්ලන්ට උඩින්ද ඔගොල්ලන්ට පහතින්ද? කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑ. බැලුවම පේන්නේ උඩින් කියලා. ඒ වුණාට ඇත්තට මුදින්ද කියලා දන්නේ. කොබලන් මේ කතාවල් තේරෙනවා. දැන් මේ විදිහට හිතන්න. හැබැයි මේ විදිහට හිතලි වෙලා මේ විදිහට ජීවත් වෙන නම් යන්න එපා. ඒතර ගෙදරින් ගුහාම අර කාමරේ උඩම තියෙන පොතේ ඉන්න කියලා මොකක් හරි මේ යටම තියෙනක අරන් ඒවි. උඩින්ම තියෙනවද යටින්ම තියෙනවද කියලා හිතා ගන්න බැ. බැලුවහම තියුණේ උඩින්. ඒ වුණාට මට හිතුණ යටින් තියවි කියලා මම ඒක ගෙනාවා. මම කියන්නේ සත්‍ය අහන්න අහපු සත්‍යයට ජීවත් වෙන්න එපා කියලා. ඒක හරි. ඇයි? ඉතින් ආය හුවනේ ඒක.
යාලෙක ඉවර කරගත්ත එක. ඉති ඉවර කළමකට ඒක විදිර ජීවත්වෙන්න යන්නේ. ජීවත්වෙන් අවශ්‍ය නෑ. ජීවත්වෙන් අවශ්‍ය තාමත් ඒ තමන් අහපු සත්‍යය තමන්ට කරගෙන බැරිවි හිටියෙන. හැමෝම සත්‍යය අවබෝධ කල්ල ඉවරුණාම ජීවත්වවෙන්නේ සත්‍යය නොදන්න මෝඩයෙක් වගේ. කොබලන එක තේරෙනයි. එගොලො සත්‍යය අවබෝධ කල්ල ඉවරුණාම ජීවත්වවෙන්නේ සත්‍යය නොදන්න මෝඩයෙක් වගේ. ඇත්තරම සත්‍යය අවබෝධ කළ කෙනෙක් සත්‍ය නොදන්න කෙනෙක් වගේ ජීවත්ව වනට කිසි ප්‍රශ්යක් නෑ. මොක දෙයට සසරක් නැති නිසා. සසරා කරේ. කිසිම සාපේක්ෂක දත්තයකට ඔය වීඩියෝ කරන එක නවත් නොහේ දැන් ඕන්න ඇති වැඩම කරට මන්ද අතනිදම් බලන් හිටිය වෙලාව පහු වෙලාවා. ඊට පස්ස ඔතෙන්ටාව වෙලාව පහු වෙලාවනං එතර නීතිය තම කැමර කරන්න නෙමේ බණ කියන්න මම ආවත් එලියට වෙලින්න ඕන. ඉඳල පස්ස එන්න ඕනේ ඉවරුණාම. දැන් ඕකෙන් වෙන්නේ අපි කිසි කෙනෙකුට මෙතන විශේෂතාවයක් දක්වන්නේ නෑ. අපි හැමෝටම සමානයි. ඒ සමාන බව නිසාම මිට පස්සේ සිද්ධ වෙනවා එක්ක නීතියට වැඩ කරන්න නැත්තන් නෑ විත්තින්න දෙකින් කක්. මම කැමති නෑර අවලං වැඩ කරන්නවට. එකලොත් එහෙම අහුවෙච්චලාක පයින් ගහනෝ. මෙතන නීතියක් තියනවා. මෙතන පිළිවලක් තියනවා. ඒ පිළිවලට කවුරට ඉන්මන් දැකර අතන අම්මන්ඩි කෙනෙකුත් නැගිටි නොවාඩි වෙන මං හිතන්න මේ අර ස්ප්‍රිං ගැලවිලා අද කොහෙදා දෙන ගම. අන්න එහෙම වෙන්න බෑ මෙතන. මෙතෙන්ට එන්න මිනිස්සු ඉගලට යමක් ගවේශණය කරගන්න. ඉති එතෙන්ට ඇවිල්ල වෙන මේ ආමේ තේරුමන් නැති මේ පොටෝ ගහන්න ඒව කරන්න ඕන්න ඒවට කට්ටිය පත් කල ඉන්නේ. ඒම කරන්න අවශ්‍යන අදාළ වෙලාවට එන්න ඕන බැර නිකයින්න නොච්චරමන් කියන්න ඒ නැතුව මෙතෙන්ට මේ ගම්ම අපි මේ කිසි කෙනෙකුට හිතන්න බල් ලොකු ගන් දෙන්න. මෙතන තියෙන එකම නීති යම් කවුරුවාවත් අර එලියෙන් ඉන්න ඕනෙච්චරයි. එම් බැරණ යන්ඩෝන් අපි කාටවත් ආරාධනා කරලන එන්න කියලා. ඒ ආයතනික විනය හික්මීම හරියටම තියෙන්න්න ඕන. දැන් සාමාන්‍යයෙන් මම දැක්කොන් නිකම් රෝන් යනෝ වගේ එක පාරයි කියන්නේ දෙවිනි පාර පයින් පාරක් ගහලෙලවනො එච්චරයි. මට හිරෙත් එකයි මට මෙතන ධර්මාසනත් එකයි මට දෙකේ වෙනසත් තේරෙන්නේ. ඒ සාහන්තර මතක තියාගැනිල්ල අනවශ්‍ය වැඩ කරන්න බෑ තමුන් ආපුකාරණය කරන්න ඕන අනිත් කට්ටියට ඩිස්ටර්බ් කරන්න බෑ එච්චරයි. දෙ අපි ආයි කතාවට යනවා. දත්ත වලට අපි අහු වෙල ජීවත් වෙනවා. ඉට පස්ස අපි සත්‍ය අහනෝ. සත්‍ය අහලා ඉවර වෙච්ච කෙනෙක් යහල ඉවරයි සත්‍ය ආබෝධ කලිවර දැම මල්වට්ටි කතාවකින් පටන් ගත්තේ දම මේ එක දැක ලිවර දැම මේ එක තේරුම් අරග නිවර ඉට සිවර ති. ඔගලන්ට ප්‍රශ්නයක් තේරෝ දෙගොලු මංකයන දේශනාව අහනෝ ආලිවල ඒගොල්ලු කියනො කියන එක හරි එකන අපට දැන නෝ සත්‍ය තේරුම් ගන්නේ දැනෙන එක. කොබල නී කතාව තේරෙනයි අපට එක හරි කියලා දැන නෝ. ති මංගහන ප්‍රශ්නය දැ මං කියන එක හරි බව දැනෙනවන ඇයි මං කියන එක අහන් නිදාම ඇයි මං කියන එක ගවේශණය කර නිතාම මං කියනක හරි නං එක අහන්නෙත් නැතුව ගවේශණය කරන්නෙත් නැතුව එකට එකතු වෙයල්ලා. කොබල නේ කියප එක තේරිච්ච නිච්චරය කරන්න. ඉඩස අපි යාට කියනවා දැ මං කියනක හරි දැන් අපි කෙනවා මේ මේ සීමාව පාරිශුද්ධයි සුද්ධ භූමිය. ඉඩස කියනවා මේ සීමාවේ මේ පැත්ත අශුද්ධයි අපිරිසිදු. එති අපි කාටහරි කියනවා සුද්ධ භූමියට එන්න කියලා. එතුට යාද එයා ඉන්න සාපේක්ෂික තුළයා බලනවා මංගෙන තැන සුද්ද නෑ මංගෙන තැන පිරිසිදු නෑ උන්හස කියෙන එතන ශුද්ධ භූමිය කියලා එන්න මං එතන්ට අන්නඕන. ඉරස එයා දැන් අපි මෙම අතින් අල්ල නොවරින් සුද්ධ භූමියයට. එතට යා මෙම කකුල තියන්න හදල කියනවා නිකම් බයයි වගේ කකුල තිය මේක දැක්කාම නිකම් බය වෙන වගේ වෙන. ඉතින් මේක ශුද්ධ භූමිය නම් ඉන්න තැන අශුද්ධ නම් දැක්කහම් බය වෙනවනම් එ මහවුල කතාව තේරෙනයි. ශුද්ධ භූමියට කකුල තිබ්බොත් තියපු එකාගේ කකුලේ වරයි. දෙවැනි කකුල තිබ්බ ගම ඒ කකුලේ වරයි. ඊට පස්සේ බඩයි වරයි. ඊට පස්සේ පපුව ඉවරයි. ඊට පස්සේ ඔලුව ඉවරයි. මං ඒ කියප එක පැහැදිලි කරන්න. ශුද්ධ භූමියට කවුරුවරි කකුල් තිබ්බොත් තියෙන කකුල ඉවරයි. ඉට පස්සේ දෙවැනි එක තිබ්බාම ඒක ඉවරයි. ඉටස බඩ ඉවරයි.
ඉරස ඔලුව ඔලු පපුුව ඉවරයි, ඉරස ඔලුව ඉවරයි, ඉරි පස්සේ වූ ඉවරයි. සරසන්සේ හදාගෙන තියාගත් අනනිතාව නැතිවල අන්තිම දැ යාට සුද්ධ භූමියයට එන්න කෙල කිව්ව හම එයා අර අශුද්ධ භූමිය ලොකු අනන්නතාවයක් ප්‍රතිරූපයක් පෞරුෂයකුත් එක්ක ජීවත් වෙන. හැබැයි යා අතන ජීවත් දැ මේ ඔක්කොම ගැන කියන්නේ. එයා අතන ජීවත් වනාට එයා දන්නම එක ශුද්ධ භූමිය කියලා. ඉට සපිගෙන වරෙන් මේකට කියලා. එන්න කෙලෙකු හම කියනවා බයයි කියලා. කොබලන්න එහෙම බයහිතෙන ඇතුස්සන්න. මේක මහපට ලැවෙල්ල. දැන් මට මම කියනවා උඹ මේ කතාව තේරුම් අරගෙන ගොන්කමකටද මේ හරට්ට කිව්වේ. දැන් මේ සම්පූර්ණ කතාව අහලි වෙලා උන් කියනවා ඒ කියන තැනට එන්න බයලු. දැන් ඇත්තටම ගහන්ඩ ඕන කාටද කියන්න දෙ කාටද ගහන්න ඕන කියපු කෙනාට. එයා ඒ රහස කිව්වා. අරගොල්ල ඒ රහස ඔක්කොම අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඒගොල්ලො ඒකට මෙහෙම කෙලින් කන්දුන්නෙත් නෑ. මෙන්න මෙහෙම කන්දුන්න. මෙහෙම කන්දනකොට හෙමීම පොඩ්ඩක් කන ඇරලා තිබ හොඳට ඇහෙන්න ඕන නිසා ඒවනට මෙම වහගෙන අහගෙන හිටිය. ඒ වහගෙන අහගෙන හිටිය එක ඇත්ත නිසා කොබල ඒ කතාවත එරිච්ච. රිජ්ජු ඇහුවලා එක පාරටම ගිහිල සුද්ධ භූමියට පනින්න වෙනවා. පැනපු ගමන් පැනපු එකයිවරයි. මනුෂ්‍යෙක් කොච්චර සත්‍ය ඇහුවත් තමුන්ගේ ආත්මයට තමන්ගේ ප්‍රතිරූපයට තමන්ගේ පෞරුෂයට ආදරය කරන තාක් මට උන් ඇදලා ගණ්ඩ අවසර නැහැ. කොබල අනක තේරිච්ච. මට උන් මෙහට ඇදල ගන්න අවසර නැහැ. කෙනෙක් ඒ අපි කියන කතන්දර යහගෙනින්න්නෝ නිෂ්ටාව පිළිබඳ නිවන පිළිබඳ කතන්දර යහා ඉවෙල්ලා එයා තේරුම් ගන්නවා සුද්ධ භූමිය කියල එකක් පවතිනෝ. ඒ සුද්ධ භූමියේ නිර්වාණ දහත්තුව සුපිරිසිදු තත්ත්වයෙන් පවතිනෝ. මං ඉන්න අසුද්ධ තැනක මම දත්තවලින් අපිරිසිදු වෙලා මේ දත්ත ජාලාව මට මේ පැත්තට බැලුවා මනාගතයක් පෙන්න්නනෝ, මේ පැත්තට බැලුවා මට දිග අතීතයක් පෙන්න්නනෝ, මැද ඉඳම් බැලුවහම් මට වර්තමානයක් පේනෝ. මට මේ තුනෙන් ඇරෙන්ඩ බලන්ඩ බෑ. කොබලන්න එහෙම ඉන්න අයතුස්සන්. එතට ඒගොලු කියන එක හරි කරදර මේ පැත්තට අනාගතයක් අර පැත්තට අතීතයක් මෙතන මැද වර්තමානය. එතට ඒගොලු එලි ඉඳන් හන ඔය සුද්ධ භූමියේ ඒම එකක් තියද කියලා. එතට කියෙන එම එකක් නෑ එකක් තියෙනවා කියලා. එකද තිය. එතට මේ පැත්තර අනාගතයක් නෑ ඒ පැත්තරත් එකයි. එතට මැද මැදත් එකයි අර ඒ පැත්තෙත් එකයි ඒ මාර තැනක් නේතන. යන්න හරි ආසයි. එස එතන එන්න එන්න ඇතනට එන්න කියලා කියන කියනකොට කියන. අනාගතයක් නැද්ද නෑ අනාගතයක් නෑ. සිහිනමවල සතුට වෙන්න බැරිද සිහිනමවල සතුට වෙන්න බෑ. අර අතීත ගැන හිතල පශ්චත්තාප වෙන්නත් බැරිද එහෙමත් බෑ. වර්තමානය තුළ අතීතය ගිලා බැහැලා. රහතෙකුගේ අතීතය වර්තමානය තුළ ගිලා බැහැලා. රහතෙකුගේ අනාගතය වර්තමානය තුළ ගිලා බැහැලකෝ මේ ධර්ම පාට තේරණ ඇතුස්ස. රහතෙකුගේ අතීතය වර්තමානය තුළ ගිලා බැහැලා. රහතෙකුගේ අනාගතය වර්තමානය තුළ ගිලා බැහැල. ඒනං රහතෙකුට අතීතයක් අනාගතයක් වර්තමානයක් කියන කාලත්‍රයක් නොපවතී. කොබල එක තේරිච්චයි. අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක් නොපවතී. ඒ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් පරිබාහිර වූ නිවන පවතී. එයට රහතුන් වර්තමානය කියත් කොබලන එක තේරෙන අය. සැබෑවටම රහතිකුට වර්තමානයක් නැත. මක්නිසාද රහතිකුට වර්තමානයක් පවතින ක්ෂණයෙහි අතීතයක් හා අනාගතයක් පවතිනවා. කොබලන ඒවා තේරෙන අය. දැන් ඕගොල ශුද්ධ භූමියට එන්න බයයි. ඇයි අතීතයක් නැති නිසා, වර්තමානයක් නැති නිසා, හා අනාගතයක් නැති නිසා. ඉඩම සේගොල එලි ඉඳගෙන ආනවා මගින් ඔය ශුද්ධ භූමිය ලස්සර ලස්සන දේවල් නැද්ද නෑ. ඔය සුද්ධ භූමියේ අපට සිින්දු අහන්න බැරිද බෑ. ඔය සුද්ධ භූමියේ මල්ලරෝමෙවත් නැද්ද සුවඳ බලන්නවත් නෑ. එතරෝක මොනවාද තියෙන්නේ ඔබ තියේ කියලා හිතන කිසි දෙයක් නෑ. එතුරු තවත් බය වෙනවා.
මොහුගින්ද තවත් බය වුණේ? අසසනයි හදාගත් අනාගතය ඔබ තියේ කියලා හිතන කිසි දෙයක් නෑ කිව්වා. එතකොට දැන් එයා මෙතෙක් කල් ලෝකේ දැක්කේ එයා තියේ කියලා හිතපු දේ ගොඩකට සාපේක්ෂව බලන්න එක තේරෙන ඇතුස්ස. එයා ඇසින් අරූප බැලුවා ලෝකේ තියෙනවා. කනින් ආශබ්ද හෙනෝ ලෝකේ තියෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා ලෝකේ තියෙනවා. දිවට රස දැනෙනවා ලෝකේ තියෙනවා. ශරීරයට ස්පර්ශය දැනෙනවා ලෝකේ තියෙනවා. සිතට සිතුවිලිනවා දැනෙනවා. ඒ නිසා ලෝකේ පවතිනවා. එතකොට ලෝකේ කිව්වේ මොකද්ද? ඇසත් ඇස නිසා රූපත්, කන නිසා ශබ්දත්, නාසය නිසා ගඳ සුවඳත්, දිව නිසා රසත්, ශරීරය නිසා ස්පර්ශත්, සිතනිතා සිතුවිලි, ඔය හය එකතුවට ලෝකය කිව්වා. එතකොට ඔය හයෙන් හැදිච්ච මිනිහෙක් ශුද්ධ භූමියේ ඉන්න කෙනෙක්ගෙන් අහනවා මොනවද එහි තියෙන්නේ? එතකොට කියනවා ඔබ හිතන කිසිවක් නෑ කියලා. එතකොට එයා තවත් බය වෙනවා. මොකද එයා ඒ වෙනකොට ලෝකය කියලා දැකලා තිබුණේ ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරය හා සිතත්. නමුත් ඒ ඉන්ද්‍රිය සයෙන් ස්වායක්තයි නිර්වාණ ධාතුව. මම ඔබට කියනවා නිර්වාණ ධාතුවල තුළ සත්වෙනි ඉන්ද්‍රිය පවතින බව. මොකක්ද කිව්? සත්වෙනි ඉන්ද්‍රිය පවතින. එතකොට යා මේ තාම එලිඳගෙන අහන්නේ අහනවා සත්වෙනි ඉන්ද්‍රිය මොන වගේද? ඔබ ඇසින් රූප දකිනවා, මම සත්වෙනි ඉන්ද්‍රියෙන් රූප දකිනවා. ඔබ කනින් ශබ්ද අහනවා, මම සත්වෙනි ඉන්ද්‍රියෙන් ශබ්ද අහනවා. ඔබ නාසයෙන් ගඳ සුවඳ ගන්නවා, මම සත්වෙනි ඉන්ද්‍රියෙන් ගඳ සුවඳ ගන්නවා. ඔබ දිවෙන් රස ගන්නවා, මම සත්වෙනි ඉන්ද්‍රියෙන් ගන්නවා. ශරීරයෙන් ස්පර්ශය ගන්නවා, මම සත්වෙනි ඉන්ද්‍රියෙන් ගන්නවා. ඔබ මනසින් සිතුවිලි ගන්නවා, මම සත්වෙනි ඉන්ද්‍රියෙන් ගන්නවා. දැන් නිකම් බය වගේද නෑ වගේද? දෙකෝබලන්න ඔගලගේ අදහස කියන්න. දැන් මොකද දැන් හොමකවාම ඇතරම් බයක් වෙනවද නැද්ද? මුකුත් මට ඔලත් එක් කතා කර ඔගල අදහස් කියන්නවා එන ඉතික තමයි තියෙන. දැන් මං අහන්නේ බයකුත් එනවනම් සුද්ධ භූමිය දැකලා යන්නත් බයනම් මොන මගුලකට දැවිල මෙතන වාඩි වෙල ඉන්නේ? ගෙවල්ල ගිහිල්ල වැඩක් කරගනිල්ල. මිනිස්සු ඒ නිර්වාණයට බයයි. මිනිස්සු ඊටත් වඩා මරණයට බයයි. දැන් මං ඔබට මුලාවක් මායාවක් කොන්නවා. මං කන්න මායාව තමයි මං නුඹලාට නුඹලාගේ මරණය ගැන කියනවා. දැන් බය වෙන අය තුස්සයි. මම කියන්නේ මගේ මරණය ගැන නෙමෙයි, ඔබලාගේ මරණය ගැන ඔබලට කියනවා. උඹ මැරෙනවා කියලා කියනවා. උඹ මැරුණාම පෙට්ටිය මේ මහාන්සි කරලා තියෙනවා කියලා කියනවා. උඹගේ අතක් උඩින් අතක් තියලා මේම තියලා තියෙනවා කියනවා. උඹගේ නෑදෑය ඔක්කොම වෙලා වටේට අඬනවා කියලා කියනවා. ඊට පස්සේ ඒක වහලා උස්සගෙන යනවා කියලා, ගිහිල වල දානවා නැත්නම් පුච්චනවා කි. දැන් බය අය තුස්සයි. මේ කතාව ඔබට දකින්න බැරි වුණාට ඔබට කවුරුර කෙනෙක් ඊට කලින් ඇවිල්ලා කියනවා ඔබගේ මරණය ගැන කියනවා. එතකොට බය හිතන අය තුස්ස. දුර හැමෝම බයයි. දැන් මම කියනවා දැන් ওই දෙක සංසන්දනය කරන්න කියලා. ඉස්සෙල්ල මම නිවන ගැන කිනුර ඒකටත් බය වුණා. දැන් මරණය ගැන කිනුර ඒකටත් බය වුණා. මේ දෙකෙන් මට දැනගන්න අවශ්‍යයි ඔබ වැඩියෙන් බය මොකටද කියලා. දැන් කවුරුන් මට උත්තරයක්ද? මට දැනගන්න අවශ්‍යයි මේ දෙකෙන් වැඩියෙන් බය මොකටද කියලා. ඈ කවුරුන් තමන්ගේ මරණයට බය ආතුස්සන්? ඔබ කෙලින් කතා කරන්න බය නැහැ. තමන්ගේ එයාගේ මරණයට බය ආතුස්සන්. හොඳට ආතුස්සන්. මම මරණයට බය. එහෙනම් සුද්ධ භූමියට යන්න වෙනවා. ඊට පස්සේ කියනවා ඒකටත් බයයි. දෙකෙන් එකක මේ දෙකක් තියෙනවා. මේ දෙකෙන් වඩාත්ම බය එක අතහැරලා දාලා අඩුවෙන් තියෙන එකට ඵලයක්. උතර හොඳින් කතා කරන්නේ නැහැ. මොකද හොඳින් කතා කරොත් කෙකර ගගා ඉන්නවා. කොබලන්නේ කතාව තේරිච්චා?
මෙතන හොඳින් කතා කරන්න ාවත් මේ වෙලාවේ ද පොඩි වෙලා ඇතින අපට එක් මැරන්න වෙන එක සුදු මිට අන්න ද හොඳින් කතා කර මේ යාල මිත්‍ර කතාවට ඔලු අතකා නව කරන්න වෙලා වක්නෑ. දැන් අපි මේක ඉක්මනට දැන් මේ තීරුදුවක් ගන්න ඕන වෙලාවක්. අපි අහන දෙකෙන් වැඩි බයමකටද මරණයට වැඩිහිම් බය එනම් මැරෙන්න්න එපා එන්න මාත් එක්ක ඒගොල සුද්ධ භූමියයට යනවා. ඕක තමයි ඕගොල්ලන්ගේ ඇත්ත කතාව. ඕගොල්ලො පිළිගත්ත නැති වුණාට කොබල එක තේරෙන අය. ඔගොල්ලන්ගේ ඇත්ත කතාව ඕක. හැබැයි මේ ඇත්ත කතාව ඔහෙලා හණ්ඩත් අකමැති හේතුව එක ඇත්ත කතාව නිසා. මෙගලන්ට මං කිවනක් නුබලා මැරෙන වෙලාවේ බයවෙන්න එපා මම ඇවිල්ල උත්සකෙන ගිහිල නිවනට දානවා කියලා අනේ සාදු සාදු ඔච්චර භාග්‍යයක්ද කියලා කියාවේ. එහෙම වෙන්නේ නැහැ. එම වෙන්නේ නෑ. මට මේ මලකුණු සන්න තහන. මේ කුණු ගොඩවල් මට උත්සන්න තහනම්. මට අවසරතියනෙ කුණු ගොඩ අතුගාණ්ඩ විතරයි. කොබලනේ කතාව තේරිච්චයි. මට මේ වල්ලන්න තහන. ඒගැන්න ඔබේ ආත්මේ මට අයිති නැහැ. සුද්ධ භූමියයට පත්වෙන තාක්කල්. සුද්ධ භූමියයට පත්වනයින් පස්සේ යම් දැන් කවුට කෙනෙක් දැම්මේ මේ කතාවන්ට යාගෙනන්න. මේ මහා අමුතු කතාවක් මෙයා කියනවා. මොකක්ද භූමියක් ගැන කියනවා. එතෙන්ට එන්න කියලට අඩ ගහනෝ. දැන් මම ප්‍රශ්නයක් අහනෝ. ආච්චි මරිච්චය අතුස්සන්. දල තුස්සන්න. අපි විෘතෝ කතා කරන්න මොකද ජනවාරි පලවෙන්ද දෙවෙන්ද විවෘත වුණත් නූනට කමක් නෑ. අතවත් පොඩා විවෘත වලින් ආය දෙදා 18 ජනවාරි පලවෙන්ද විවෘත වෙන්න. ඊට පසේ දවස් 364ක් මෝ හිතවාහ ගන්න. මාන ආච්චි මරිච්චය අතුස්සන්න. මැරිච්චාච්චි අදරෑයන ඇවිල් ඔබට කතා කොන්නෝ. පුතේ මම ඉන්න තන හරිම ලස්සනයි. කැමතිද මාත් එක්ක යන්න. හාච්චේ කියලා කියන අතුස්සන්න. අතුස්සන්න දැහි ආච්ච ඇත්තර මැඳලඟට ඇවිල්ල තට්ටු කල්ල කෙන පුතේ හරිම ලස්සනයි වරෙන්යන්න. එතකොට එතට එයා නැගිටලාන ආච්චි මැරිල්ලන ඉන්නේ. ආමි මැරිච්චි කෙන තමැවිලි. එයා කියන එතන ලස්සනයිද. ඒ අපිට එන්නලු යන්න. දැන් ඔගොල්ලෝ ඇඳ කඩාගෙන හූ කියාගෙන නැගිටින් නැද්ද. මුළු ගෙදර ඔක්කොම මිනිස්සු හැරවන්නේ නැද්ද. ආච්චාව ඇවිල්ල මට කතා කර. පහුවෙන්ද උදේ සාත්‍රකාර හයාගෙන යන්න ඇද්ද. ගෘන්නාන්සර නූල් බඳින් හොයාගෙන යන්න ඇද්ද. හැල්ල හැමෝටම කියන්නේ ආච්චාව මට කතා කරා කියලා. ඇත්තට මාච්චි කතා කළ ඊට වඩා හොඳ තැනකට එක්ක යන්න. පැහැදිලිද? මේක ආච්චි කියන කතාව අහන්නෙත් නැතුව උන්දට බය වුණා. මං කියන්නේ උන්දට බය වෙන්න එපා. මේ උන්ද කියන කතාව අහගෙන ඉන්න. ඔයා කියන එතන ලස්සනයිලු. මෙහෙට වඩා. එතන අපිට කියනවා එන්න කියලා යන්න. අපි යාට සමාජ සම්මතය මැරිච්ච ආච්චිට බය කරවල කොබලන එක තේරෙනයි. අපට සම්මතය උගන්නල තියෙනවා ආච්චිලා දැහීනෙන් දැක්කොත් මොකක් හරි අරදරයක් වෙන එක අපි ඇතුළට දාගෙන ඉන්නවා. ඒක ඇති ඇත් ඇත්තන් හෙමිකන්නේ. හැබැයි මැරිච්චාච්චෝක දන්න ඇති නිසා තමයි ආවේ. ඒක දන්නවනං එයා එන්න එකට ගොල්ලන්න කරදර කරන්න. දැන් කවුරහරි කෙනෙක් අහඹු කෙනෙක් ඔතන ඉන්න එයාට මැරිච්චාච්චය විල කතා කරන්නවා. කතා කල් එයාට කියනවා පුතේ ලස්සන තැනක මම ඉන්නේ වරෙන් යන්න මාත් එක්ක. එයා කල්පනා කරනව ඇත්ත තමයි. දැම් මම මේ ඉන්න තැන ගොඩාක් කාලයක් හිටියා. දැම් මේ ආච්චි කියන එකත් ඇත්තට මැත්තද කියලා බලන්න ඕන මට. එනිසා මම ආච්චිත් එක දැන් යන්න ඕන. කොබලන්න එහෙම හිතෙනයි. කලාතුරකින් කෙනෙකුට එහෙම හිතන එගොලන්න කිසි බයක් නෑ. එගොලන්ට දත්ත කෙරෙහි ආශාවකුත් නෑ. ජීවත්වෙන්න ටාගට් එකක් නෑ. ජීවත් වෙලා ගන්න දෙයක් නෑ. ජීවත් වෙලා ගන්න දෙයක් තියෙන මිනිස්සු. ජීවිතේ තව විඳින්න ඕනේ කියලා හිතන මිනිස්සු. ජීවිතේ මංගල සම්මත දේවල් ප්‍රාර්ථනා කරන මිනිස්සු. මැරිච්ච මිනිස්සු පේනවට බයයි. කොබලන්න මං කියන හිතේ කියපු දෙයක් වැට හිච්චාය. ජීවිතේ සියල්ල අරගෙන ඉවරුණාම ජීවත්වල ඉවරුණාම තමුන්ගේ ශරීරයේ තමුන්ට වදයක් බරක් බව තේරෙනකොට ඒ මිනිස්සු මැරිච්ච මිනිස්සු දකින්න කැමති. කොබලන එක තේරෙන අය.
ඒගොල්ල කියනමට යන්න ඕන කියලද. දැන් ඔගොල්ලන්ගේ ආච්චි තමයි මම. දැන් මං ඔගොල්ලොන්ගේ ළඟට ඇවිල්ලා ඔගොල්ලන්ට කතා කරන්න යං මාත් එක්ක කියලා. දැන් බය වෙන ඇතුස්ස මුණ මාරු කරන් ඇවිල්ලි. සත්‍ය අවබෝධ කළ මුනිවරයෙකුට මූුණක් නෑ. මහබාබුට මූුණු දෙකක් තියෙනවා. හෝ හතරක් තියෙන. ඒගැන මූුණක් නෑ කියන එක. ඒගොලන්ට මූුණක් නෑ. ඒගොල ඔබට කතා කරන්න. ඒගොල අර සුද්ධ භූමියට කතා කරන්න. හැබැයි සුද්ධ භූමියට මිනිස්සු යන්න බයයි. මිනිස්සු උපන්දා ඉඳන් දෙමව්පියන්ගෙන් අහලා නෑදෑයන්ගෙන් අහලා ස්කෝලෙ ගිහිල්ලා එකතු කොරගත්ත දත්ත ගොඩක් ඒගොල්ලන්ට තියෙනවා. මේ ඔක්කොල්ලෝ හැමෝටම ඒ දත්ත තියෙනවා. ඕගොල්ලන්ට ඒ දත්තවලට තියෙන ආශාව නිසා ඔගොල්ලන්ට මං කතා කරන් බය වෙනවා. කොබලන් තේරෙන අය. හැබැයි මං මායාවක් කරනවා. මං කරන මායාව තමයි ආයර මරණය පෙන්නවා. එතුර ආයි මරණයට බයවෙලා ආයි මගේ පස්සෙ ටිකක් එනවා. මගේ පස්සෙ ටිකක් ඇවිල කියනො නෑ දැන් ඔය ඇති දැන් උඹ ඵලයන් අපි වෙහි ඉන්නවා කියලා. එතුර මං ආය යාට යාගේ මරණය පෙන්නවා. එතුර ආයි මරණයට බය කොන්නවා. බය කරලා මෙහාට අරන් එනවා. අරන් ඇවිල්ලා මම මෙතනින් යා හිටවනවා. හිටවල මම මේ දෙක පෙන්නවා. ඔය උඹ මෙතෙක් කාලයක් ජීවිතය එකතු කරගත්ත ලෞකික භෞතික දත්ත සමුදාය මේ මං එන ශුද්ධ භූමිය. දැන් නුඹට ඔය දෙකෙන් අවශ්‍ය මොකද්ද? එයා මරණයට වෙවුල වෙවුල ඉන්නේ. එයා කියනවා මං කැමති ඔය ශුද්ධ භූමියට පත් වෙන්න කියලා. එතුරු මං කියනවා එතන ඇස් නැහැ. ඒ ඉන්න අයට කන් නැහැ. ඒ ඉන්න අයට නාසය දිව ශරීරය මනස නැහැ. ඒ ශුද්ධ භූමියට පත් වෙච්ච චාරයන් වහන්සේලාට සත්ව නින්ද්‍රියක් පමණක් පවතිනවා. කමක් නැහැ. දැන් ඉතින් හිටියත් එකයි නැතත් එක ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, ඔන්න ඕකට යන් කියලා. වෙන දෙයක් වෙයන් කියලා මිකට රිංගනවා. ඇත්තටම ඒකට ඇවිල් ඉවරුණාම යාට තේරෙනෝ එයා අර ඇසින් රූප බලනකොට ඉතාම පටු පරාසයක් තුළ එයා දැක්කේ. නමුත් එයාට මේකට එනකම් මට එක කියාගන්න බෑ. එයා කණින් ශබ්දාහා ඉන්නකොට ඒ ලෞකික ලෝකය තුළ දත්තවලට සාපේක්ෂව ශබ්දය ගන්නකොට ඉතාම පටු පරාසයක් තුළ ශබ්දය ඇහුනේ. නාසයෙන් ගඳ සුවඳ ගත්තට බොහොම පොඩි පරාසයක් තුළ එක දැනුනේ. ඔබට ඇත්තටම සුවඳ බලන්න ඕන්නම් යමක එස්සුවඳ බැල යුත්තේ සත්ව නීන්ද්‍රියවත් රහත් බව තුළ. දැන් කෙනෙක් මෙහෙම ආයිතාර්කිකින් කල්පනා කරනවා, මට මේ ලෝකේ ඇත්තම දේ සුවඳ බලන්න ඕන, මට මේ ලෝකේ තියෙන ඇත්තම රස බලන්න ඕන, මට මේ ලෝකේ තියෙන ඇත්තම රූප බලන්න ඕන. ඒ නිසා මම සත්ව නීන්ද්‍රියට යන්න ඕන. එයාට කවදාකවත් යන්න බෑ. එයා සත්ව නීන්ද්‍රිය රහත් බව කියලා මුලාවකට පත් වෙනවා. එයා පත් වෙච්ච මුලාව තමයි ආය රහත් බව හෙව්වේ. ඇත්තටම ගැලවීමට නෙමෙයි, ඇසින් රූප බලන්න ආශාව නිසා. කණින් ශබ්ද නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ඒ පංචේන්ද්‍රයන් පිනවන්න කැමැත්ත නිසා. කෙනෙක් පංචේන්ද්‍රයන් පිනවීමේ කැමැත්ත පිට මෝක්ෂය සෙව්වොත් ඔහුට මෝක්ෂය ලැබෙන්නේ නැහැ. කවුල නිග තේරෙනයි. මෝක්ෂය ලැබෙන්නේ නැහැ. මෝක්ෂය වගේ වෙන වෙනම හම්බ වෙනවා. එතකොට ඔහු ඒවට මුලා වෙනවා. මුලා වෙලා කලක් ඒව තුල ජීවත් වෙනවා. ජීවත් වෙලා කියනවා මේ අපි හොයපු එක නෙමෙයි. අපිට මේ පාවුණා එක. මම ඔබට කියනවා යමෙක් මෝක්ෂයට සැබෑවටම පත් වුණොත් ඒ මෝක්ෂය ඔහුට එපා වෙන්නෙත් ඕන වෙන්නෙත් නැහැ කියලා. මොකද මෝක්ෂය කියන්නේ මුලාව ප්‍රත්‍යක්ෂ කිරීම. දැන් ලෝකෝත්තර ලෝකෙට එන කැමති ආතුස්ස දැගොල් කල්පනා කරනවා දැන් නම් නියමයිනේ. ඒක තුළ අපි ඇසින් රූප දකිනක ඉතා පැහැදිලි, කණින් ශබ්දහනක ඉතා පැහැදිලි, නාසයෙන් ගඳ සුවඳ ඒ පංචේන්ද්‍රයන්ට අරමුණු ගෝචර වන විදිහ ඉතා පැහැදිලි. ඒ අරමුණු ගෝචර වෙනකොට ඒකත් එක තව නොයෙකුත් උපාදාන බැඳන මුකුත් හැදෙන්නේ නැහැ. අරමුණ විතරයි. දැන් මං මේ මල දිහා බලනවා. මට පේන්නේ මල විතරයි. මලේ ලස්සන විතරයි. මගේ හිතේ තියෙන්නෙත් මලේ ලස්සන විතරයි. මගේ කනට ඇහෙන්නෙත් මලේ හඬ විතරයි. මගේ නාසයට දැනෙන්නෙත් මලේ සුවඳ විතරයි. මගේ ශරීරයට දැනෙන්නෙත් මේ මලේ ස්පර්ශය විතරයි. මගේ සිතට දැනෙන සියලුම සිතුවිලි මල කියන සාපේක්ෂකය තුලම පමණයි. මං අහන්නේ ඒක කොච්චර තෘප්තියක් ඇද්ද කියලා. මං කියපේක විස්තර කරා. ඒ කියපේකේ තියෙන තෘප්තිය. දැන් ඕගොල්ලෝ මලක් දකිනවා. ඒගොල්ලෝ මල දැක්ක ගමන් කල්පනා කරන්නේ මොන ගහෙද දන්නේ. ආහවල් ගහෙන් කඩන් ඇවිල්ලා දන්නේ. අපට එහෙම හිතෙන්නේ
අපට ඒක දැක්ක එච්චර. ඉට පස්සේ කවුරරි කතා කළ මොනගහෙන් ඇත්තරම මොනගහින්ද මේක. එතරින් දල සාපේක්ෂක වෙන කොබලන්නේ ඒක තේරෙනයි. රහතෙකුට සාපේක්ෂ වෙන්නේ රහතුකට පවතින වින්දනයක් විතරයි. ඒක සුපිරි වින්දනයක්. ඒක ඉන්ද්‍රිය ඔක්කොගෙම ගන්න එකක්. අපි ළමයෙකුට පොඩි ළමයෙකුට ටොපියක් දෙනවා. ටොපියක් දීලා ළමයා ටොපිය කන දිහා බලන් ඉන්නවා. මම ඔබට කියනවා එළමයා ඇසෙන් ටොපි කනවා, කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන පංචේන්ද්‍රියෙම ටොපිය කනවා කියලා. ඒ ළමයාට ලෝකෙ පෙරුණත් කිසි ප්‍රශ්නයක් නැහැ, එයා ටොපිය කනවා. මං අහන්නේ අපිට එහෙම වෙන්න බැරිද කියලා. පුළුවන්. සත්‍ය අවබෝධ කළ සත්වෙනි ඉන්ද්‍රිය අවදි කළ ගත්ත ආර්යයන් වහන්සේලා භෞතික ලෝකයේ තුල තියෙන මායාකාරී බව දකින්න එහෙමයි. එතකොට ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද්ද මේ භෞතික ලෝකේ මායාවක් නම් ඒ ආර්යයන් වහන්සේලා ඇයි මේක එච්චර විඳින්නේ? කවුරුනේ ප්‍රශ්නේ නැහැ. ඕගොල්ලන්ට ඔච්චර මීටරයක් නැති හින්දා ප්‍රශ්නේ නැහැ. මම ප්‍රශ්නත් කියලා උත්තරක් කියන ගොනා වගේ. මම ප්‍රශ්නය දැන් මේක බොරුවක් කරා. මේක බොරුවක් කියලා ප්‍රත්‍යක්ෂ කරා නම් මේ සිහිනයේ මායාව හරියටම තේරුම් ගත්ත ආර්යයන් වහන්සේ මොන මගුලකටද මලක් අතට අරගෙන ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ෂඩේන්ද්‍රයන්ගෙන් ඒ මල විඳිනවා, ඒ මල දකිනවා. හැම මිනිස්සෙකුටම මමත්වේ නැති කරන තාක්කල් ආත්ම සංඥාව පවතිනවා. කොබලන එක තේරෙනයි මම කියන අදහස. ඒගොල්ලෝ මම කියන අදහස වැරදියි කියලා ඒගොල්ලෝ අහගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන බොරුව තමයි මම නෑ මෙවා අනිත්‍යයි කියල එකක් ඇතුළට බලෙන් බස්සන. කොබලන එක හරි කියනයි. ඉරස මුළු ජීවිත කාලයම අනිච්චං අනිච්චං කියල රිපීට් කර කර ඉන්න. ඇත්තර මේ අනිච්චං අනිච්චං කියල රිපීට් කරන්නෙම ඇතුළේ නිච්චන් 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 කියල හැම දිස්සම කියනවා. එතු රයායකට කැමති නෑමකද ඒ නිත්‍යය කියලා යා පිළිගන්න කැමති නැස ටික දසක් හම නැතිවෙන. එතුට එයාගේ හිත යාටික දැම්ඹ නිච්චන් නිච්චන් කියලකවටකො නැතිවුණාන. එනිසා අනිත්‍යයි. අනිත්‍යයි කෙනෙක එලියෙන් දාගෙන ඊට පස්සේ අර ඇතුළෙන් නිත්‍යං නිත්‍යයි නිත්‍යයි නිත්‍යය කියලා කියනකොට මෙයා එලියෙන් අනිත්‍යයි 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 කියලා කියනවා. ඇත්තරම් බොරුවක් වුණා. දැන් කෙනෙක් රහත් වෙනවා. දැන් එයාගේ ඇතුළෙන් කියන්නේ මොකද්ද? අනිත්‍යයි 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 කියලා. ඒක ඇතුළේ තියෙන ඇත්තට මේක. දැන් එතුට එයා එළියට පෙන්වන්නේ මොකද්ද? නිත්‍යයි 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 කියලා. කොබලන එක තේරෙනයි. කොබලන කතාව තේරෙනයි. ඒ ඇතුළේ ඇත්තටම එයා ලෝකෙ රිද්මේ ප්‍රත්‍යක්ෂ කරගෙන අනිත්‍ය සංඥා ප්‍රත්‍යක්ෂ කළා. දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණේ පරම සියල්ල ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. ඒවා ප්‍රත්‍යක්ෂ කළ ඉවරයි. ඒ ප්‍රත්‍යක්ෂ කළ ඉවරුනාම එයාට තේරෙනවා එයා විශ්වයට එකතු වෙලා අවසන්. දැන් මේ සියල්ල එකම මෙහෙම ගලාගෙන යනවා. ඉතින් දැන් මේකේ අනිත්‍ය භාවයේ තේරුම් අරගෙන අවසන්. දැන් අනිත්‍යයිනේ. ඉතින් අනිත්‍ය නිසා නිත්‍යයි කියලා කියනවා මේ පැත්තට. ඕගොල්ලෝ නිත්‍යයි කිව්වොත් ඕගොල්ලෝ මුලාවටපත් වෙනවා. ඒ කියන්නේ බොරුවට අහු වෙනවා. රහතෙක් නිත්‍යයි කියලා කිව්වහම ඒ රහතෙක් නිත්‍යයි කියලා කියන වෙලාව ඇතුළත එයාට පංචේන්ද්‍රියයන්ගෙන් සත්වෙන ඉන්ද්‍රියයන්ගෙන් එයාගේ ආත්මය තෘප්තිමත් කරවන්න පුළුවන්. දැන් මම ප්‍රශ්නයක් අහනවා. සත්‍ය ඇත්තටම අවබෝධ කරපු ඇත්තටම රහත් වෙච්ච අය ඇත්තටම බුදු වෙච්ච අය ලෝකේ බල බල ලස්සනයි ලස්සනයි කියනවාද දුකයි දුකයි කියනවාද? ඈ ලස්සනයි ලස්සනයි කියනවා. ඇයි? ඇතුලෙන් කියනවා මේක බොරුවක් කියලා. ඒ බොරුවක් කියන නිසා ඒගොල්ලෝ කියනවා නෑ ලස්සනයි ලස්සනයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ මිනිස්සු ලෝකේ ජීවත් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ කපට මරණයට පත් වෙන. ඒගොල්ලෝ සත්‍ය අවබෝධ කරලා ඉවරනකොට ජීවිතේ කෙනෙක් රහත් බවට පත් වෙලා ඉවරුනාම එයාට ජීවත් වෙන්න අරමුණක් පේන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ජීවිතේ ඉවරයි. එයාගෙන් අහුවොත් ඔයාට මැරෙන්න ඕන කවදාද? ඒ සත්‍ය අවබෝධ කර ගමන් කවුරු හරි ඇවිල්ලා අහුවොත් මැරෙන්න ඕන කවදාද? දැන්. ඇයි එහෙම කියන්නේ? දැන් මට ජීවත් වෙන්න කාරණයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දැන් අපි මේක වෙනස් කරනවා. අපි කියනවා එයාට මේක ලස්සන බලන්න කියලා. මේකට
මේක ඔය ඔය සත්වෙන් ඉන්ද්‍රිය කියන ටෝච්චක මෙහෙම දල්වන්න කියලා. දල්වල මේක දිහා බලන්න කියලා. මේක විඳින්න කියලා. ඉති ඒ රහතුන් එක විඳිනෝ. ඒ රහතුන් එක ලස්සන දකිනෝ. දැන් එතස කෙනෙක් කියනෝ එයා රහත් වෙලාන. අනිච්චං අනිච්චං කිය කිය ඉන්න එපැ. එයා රහත් වෙලා නිසා අනිච්චං කියන එක නවත්තලා. එයා රහත් වෙච්ච නිසා එයා ඒ අනිච්චං කියන එක ප්‍රත්‍යක්ෂ කළා. එතකොට එයාට අනිච්චං කියන එක තුළ තමයි එයා ඉන්නේ. එයා ලෝකේ දකින්නේ නිත්‍යයි කියලා. මොකද එයා මේ අනිත් එක හරියටම ප්‍රත්‍යක්ෂ කළා. කවුරුන් මේ කියනව තේරෙන අය. දැන් මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මෙච්චර කල් ඔබේ හිතේ හිටපු රහතන් වහන්සේ ලෝකෙ දැක දැක මොනවද කිව්වේ? අනිච්චං 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 කියලා. ඒ වුණාට ඇත්ත රහතන් වහන්සේ මොකද කරා? නිත්‍යය කියලා කියනවා. සැපද දුකද කියලා ඇහුවොත් සැපයි කියලා කියනවා. ආත්මද නැද්ද කියලා ඇහුවොත් ආත්මයි කියලා කියනවා. එතකොට ඒ රහතන් වහන්සේගේ වචන ලෞකික මිනිස්සෙක් ඇහුවොත් මුලාවට පත් වෙනවා. කවුලන එක තේරෙනයි. ඒ නිසා කිසිම දවසක ප්‍රඥාව නැතුව රහතෙකුගෙන් බණ අහන්න එපා. මහා මුලාවකට පත් වෙනවා. මහා මිත්‍යා දෘෂ්ටියකට අහු වෙනවා. ඇයි? ප්‍රඥාව නැතුව බුදු කෙනෙකුගෙන් රහතෙකුගෙන් බණ ඇහුවොත් මහා මුලාවකට අහු වෙනවා. මහා මිත්‍යා දෘෂ්ටියකට අහු වෙනවා. ලෝකේ ඉහළටම හිත දියුණු කරපු ලෝකයේ පරම නිෂ්ඨාව තේරුම් ගත්ත ආර්යයන් වහන්සේලා, ලෝකයේ අසුභය ප්‍රත්‍යක්ෂ කරපු ආර්යයන් වහන්සේලා, අනාත්ම සංඥාව ප්‍රත්‍යක්ෂ කරපු ආර්යයන් වහන්සේලා, ආත්මය විනිවිද දැකපු ආර්යයන් වහන්සේලා ලෝකය සැපයි සැපයි කිය කිය ජීවත් වෙනවා. ධම්මපදයේ මෙහෙම තියෙනවා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගා රමස්සන්ති නතේ කාම ගවේසිනෝ. රමණීයානි අරඤ්ඤානි හරිම ලස්සනයි වනන්තර. යත්තන රමති ජනෝ. ඒ වුණාට ඒක රමණේ කරන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. වීත රාගා රමස්සන්ති. ඒ සිත නිරුද්ධ කරගත්ත, සිත නැති කරගත්ත වීතරාගී තත්වයට පත්වෙච්ච ආර්යයන් වහන්සේලා රමස්සන්ති. රමණේ කොල්නෝ. සංවාසයේ දෙනෝ. නතේ කාම ගවේෂිනෝ. කාමය ගවේෂණය කරන. කැඹුරු ප්‍රඥාවක් නැති කෙනෙකුට කවදාකත් සෝබාදහම එක්ක සංවාසයේ දෙන්න බෑ. කොබලන මං කියන එක තේරිච්චයි. සංවාසයේ යෙදෙනකොට මිනිස්සු සංවාසයේ දෙන්නේ කයින්. මං ඔබට කියනවා සංවාසයේ දෙන්න ෂඩීන්ද්‍රයෙන් කියලා. කොබලන මං කියන එක තේරෙනයි. මහදයකි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හා මනසි. එතර මොකක්ද වෙන? එතුර රහත් වෙනවා. මිනිස්සු ලෝක සොයන තෘප්තියන ඒගෙත් හොයන උඩින්ම තියෙන එකන. උඩින්ම තියෙන එක හොයාගන්න ඒගොල්ල යොදාගන්න ඉන්ද්‍රිය ගාන මතිය කෙන ප්‍රශ්නය තියෙන. එතුර කෙනෙක් ඔක්කොම ඉන්ද්‍රීටික අවදි කොන්න මේ ඇස අවදි කොන්න ඇස අවදි කරන්න තියෙන ලේසිම විදිය තම ඇසින් දකින රූප කෙරෙහි නොබැඳී සිටින විට ඇස අවදි වෙනවා. ඇස ප්‍රභාෂවර වෙනවා. ඇස නිදහස් වෙනවා. ඇස නිදහස් වෙනවා. ඇස නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? ඇස විවෘත වෙනවා. කනට ඇහෙන ශබ්ද කෙරෙහි නොබැඳී සිටීමෙන් කන විවෘත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි නොබැඳී සිටීමෙන් නාසය විවෘත වෙනවා. දිවට දැනෙන රස කෙරෙහි නොබැඳී සිටීමෙන් දියෝ විවෘත වෙනවා. ශරීරයට දැනෙන ස්පර්ශ කෙරෙහි නොබැඳී සිටීමෙන් ශරීරයේ ස්පර්ශයට විවෘත වෙනවා. සිතට දැනෙන සිතුවිලි කෙරෙහි නොබැඳී සිටීමෙන් සිත විවෘත වෙනවා. මම ඔබට කියනවා ෂඩීන්ද්‍රයන් විවෘත කරන්න කියලා. කොහොමද මං කියන වචන තේරෙන්නේ? එතකොට ඒගොල්ලෝ විවෘත කළා කියනවා මහාමුතුයි. මෙච්චර කල් අපි මේ වහගෙන මේව ලොක් කරගෙන මේවා අපි හිතපු ශබ්ද ටිහකට විතරක් සීමා මායින් දාලා ඒ අපි හිටපු සංඛ්‍යාතයෙන් විතරක් මේවා කම්පනය කර කර හිටියා ඔබවහන්සේව විවෘත කරන්න කියලා අපි ඔක්කොම තිවිච්ච මේවා අතිරේක උපාංග ගලවල දැම්මා. දැන් අපිට හොඳට ඇහෙනවා, හොඳට පේනවා, හොඳට ගඳ සුවඳ දැනෙනවා. හැබැයි අපිට සීමාවක් තේරෙන්නේ
සීමාවක් තේරෙන්නේ. සීමාව තේරුම් ගන්න යන්න එපා. සීමාව තේරුම් ගන්න ගියාම ආය බැඳීම හැදෙනවා. කොබලන තේරෙනයි. සීමාව නැතුව ජීවත් වෙන්න. නිදහසේ ඉන්න. නිදහසේ ඉන්න. ෂඩීන්ද්‍රයන් විවෘත කරන්න. ෂඩීන්ද්‍රයන් විවෘත කරන්න තියෙන ලේසියම විදිහතුමා හයියෙන් හිනා වෙන්න. හයියෙන් හිනා වෙන්න. එතකොට මේ ඉන්ද්‍රිය විවෘත වෙනවා. ඉන්ද්‍රිය විවෘත වුණාම අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අපට මේ අපි මෙතෙක් කල් ලෝකේ දැක්කේ නිකන් මෙන්න මෙහෙම දැක්කේ. මෙතනින් උඩ දැක්කේ. අපි දැන් මෙහෙම දකිනවා. අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නිදහසේ ලෝකේ දකිනවා. අපි නිදහසේ ලෝකේ විඳිනවා. ලෝකේ ලස්සන අපට පේනවා. ලස්සන පෙනිලා ඉවර වුණාම පෙනිච්ච ලස්සනට අපට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. කොබලන්නේ ඒක තේරිච්චයි. අපි මේ මල් ලස්සනයි කියලා කියනවා. එස අපි ඒක දිහා බලන් ඉන්නවා. කවුරුර ඇවිල්ලා මේකෙන් ට සුදුරෙත් දක් අල්ලනවා. එස අපට මල පේන්නේ නැහැ. දැන් අපට කිසි අදහසක් නෑ අර කලින් දැකපු මල කෙරෙහි. මොකද අපි ඉන්ද්‍රියන් විවෘත කළා. ඉන්ද්‍රියන් විවෘත කරාම දත්ත නෑ. ඒක තේරිච්චයි අතුස්සන්. ඒක පැහැදිලි කරන්න. ඉන්ද්‍රියන් විවෘත කරාම දත්ත නෑ. බර වැඩි වගේද? දත්ත නිසා තමයි ඉන්ද්‍රියන් දත්ත නිසා තමයි ඉන්ද්‍රියන් වැහිලා තියෙන්නේ, කොටු වෙලා තියෙන්නේ. ඉන්ද්‍රියන් විවෘත කළාම දත්ත නෑ. එතකොට අපි අහනවා ඉන්ද්‍රියන් විවෘත කෙනෙක් කළ කෙනෙක් මොන වගේද? සදාකාලික තෘප්තියට පත් වෙලා තියෙන්නේ. ඔහු කම්පණය කරන්න පුළුවන් බෑ. ඔහු සතුටු කරවන්න පුළුවන් බෑ. ඔක සතුටු වෙලිවරයි. ඔහු සෘතාන්තයට පත් කරවන්න පුළුවන්. උසෘතාන්තයට පත්වල තම හැමතිස්ස වෙන්. කොබලන්න එහෙම වෙන කැමතිය? ඉති මම ඉන්න එහෙම. මව සතුටු කරවන්න කාටවත් බෑ. කම්පනය කරවන්න කාටවත් බෑ. උපරිම තෘප්තියට පත්වෙලා ඉන්නේ. උපරිම තෘප්තියට පත්වෙලා ඉන්නේ. ඉති එච්චරයි ප්‍රශ්නිවරයි. ඉති ඒක තම රහත් බව. දැන් ඕගොලු රහත් කියලා හිතන් හිටියමකක්ද? ඉන්ද්‍රියන් හකුලනෝ. ඉන්ද්‍රියන් හකුලනවා කියන්නේ ඇස් වහනෝ. දැන් මං අහන ප්‍රශ්නයක්. ගෞතම බුදුහාමුදුරු ළඟට පටාචාර ආවාම උන්වහන්සේ පටාචාරත් එක්ක කතා කළානේ, මෙහෙමද කතා කරේ? මේ මට තියෙන ප්‍රශ්න. බුදුරුන්ට ලැජ්ජාවක් නැහැ. මෙහෙම බලන් කතා කරා. ඉන්ද්‍රියන් විවෘත කළ ඉවරයි. ඉන්ද්‍රියන් විවෘත කළ ඉවර නම් සාපේක්ෂක නැහැ. සාපේක්ෂික නැති වුණාම කාමාශාව නැහැ. කොබලන්න මේ කියනව තේරෙන අය. ඕගොල්ලෝ ඉන්ද්‍රියන් වහලා තියෙන නිසා ඕගොල්ලන්ට සාපේක්ෂික තියෙනවා. සාපේක්ෂික තියෙන නිසා වෛරය තියෙනවා. ඊර්ෂ්‍යාව තියෙනවා. කාමාශාව තියෙනවා. ගොඩාක් කුණු ඇතුලේ තියෙනවා. ඇත්තටම ඔය කුණු ටිකට එළියට එන්න දීලා ඔය දොරවල් ටික ඔක්කොම ගලවලා දාන්න. ඔය දොරවල් අරින්න යන්න එපා කොයි වෙලාවකවත්. මොකද ඔය හිටියක මම වැහෙනවා ඊට පස්සේ. ඒ කීපයක තේරිච්ච අය අතුස්සන්න. දොරවල් අරින්න යන්න එපා. ඔය හිටියක මම දඩාස් කාලා වැහෙනවා. එතකොට සුද්ධ වෙන්නේ නෑ ඇතුළ. මම කියන්නේ මේ දොරවල් ගලවලා විසි කරන්න කියලා. දොරවල් ගලවලා විසි කරන්න කියලා කියන්නේ ඔහුගේ මුහුණ ප්‍රබෝධමත් වෙලා තියෙන්නේ. ප්‍රබෝධමත් වෙලා තියෙන්නේ. ඒ දිහා බලන් හිටියාම තේරෙනවා කිසිම දෙයක් නෑ. කිසිම දෙයක් නෑ. හැබැයි ඇතුළාන්තය අමූතු දීප්තියකින් බබලනෝ. අන්න එක තමයි ඔහු අවබෝධ කළ සත්‍යය. ඇතුළාන්තයේ දීප්තියකින් බබලනෝ. ඒක හරියට රත්තරන් කරඬුවක් වගේ. රත්තරන් කරඬුවක් ගිලලා වගේ. කොබලන්නේක තේරෙන අය. එතකොට උන්වහන්සේගේ බඩ ඇතුලේ කුමක්ද පවතින්නේ? රත්තරන් කරඬුවක්. රත්තරන් කරඬුවක් ගිලලා වගේ තමයි ජීවත් වෙන්නේ. එච්චර දීප්තියකින් ජීවත් වෙන. ඕගලන්ට ඒ දීප්තියෙන් ඉන්න බැරි. ඕගොල්ලෝ ඉන්ද්‍රියන් විවෘත කරන්නේ. ඔය ඉන්ද්‍රියන් විවෘත කරන්න බයයි. ඉන්ද්‍රියන් විවෘත කරන්න ගියහම සැකයි. මට වරදීද පාර? වරදින්නේ රහත්වල ඉවර වෙනවා. රහත්වල ඉවර වෙනවා. මේ රහත් බව කියන්නේ ගොඩාක් දුර තියෙන එකක් නෙමෙයි, ඇත්තම ළඟින්ම ළඟ තියෙන එකක්. ඔගොල්ලෝ එන්න බය නිසා විඳව විඳවා ඉන්නවා. කොබලන එක තේරිච්ච අය හැමෝටම මේ කහපාට පාවාඩේ පේනවා. මං ඊට පස්සේ ඒක ඔවුන්ට පෙන්නලා කියනවා සුද්ධ භූමිය සීමාමයයි කියලා. එතකොට මං කියනවා වරෙන් එතුලට කියලා. එතකොට කියනවා එන්න බයයි කියලා. තර බයිකෝහම ගිහිල්ලා මොකද්ද කරන්නේ? බලෙන් ඇතගෙන ඇවිල්ලා දාලා පාගල අවසන් කරනවා. එච්චරයි. කොබලන්න එහෙම කරනවට කැමති අය හොඳ රාතු උස්සන්න.
ජනවාරි පළවෙද කොඳ පන්නති මිනිසු බලාගන්න ඕන නම් ඔය අතුස්සලින මිනිසු දිහා බලාගන්න. හේතුව කාගෙ හරි කරපිටින් නිවන් යන්න ට්‍රයි කරනවා. ඇයි කිවනේ ඇදල දාලා පාගල දානමයි කියලා. එතොට හානේ කවන්න එහෙම පාගල දාලා හරි මේක දෙකෙන් එකක් ඉවරයක් වෙනවනා. ඒ කොඳ පන්නතිකමනේ මම්මකුරුද කාගෙවත් අතින් පාගන්නේ. මම්ම යනවා. මම්ම මගේ මරණය සොයාගෙන යනවා. මම ආත්ම ශක්තිය ඇති කරගන්නවා. මං කාගෙවත් උදව් ඉල්ලන්නේ නෑ. මට අවශ්‍ය වචනයක් විතරයි. මට හැරමිටියක් ඕන නෑ කාගෙවත්. මම මට හැරමිටියක් ඕන මෙන්න හිටගෙන ගියොත් මම බල්ලෙක් වගේ යනවා. කොබලන තේරෙන අය. මම හරකෙක් වගේ යනවා. මෙහෙම යනවා. මං ඔට්ටුවෙක් වගේ අස්සෙක් වගේ ගමන් කරන්න පටන් ගන්නවා. මට තොර හැරමිටියක අවශ්‍යතාවයක් නැහැ. මම කැමති නැහැ හැරමිටියට මගේ ආත්මය විකුණන්න. ඇයි එහෙම හිතන්න බැරි? මෙහෙමයි. උපන්ගේ මෝඩකම අත්කහ අමුකහ ගාල නාලවත් යන්නේ නැහැ. ඒ නිසා මේ දේශනාවට හොඳට හිත දාලා දාල ඉවර වෙලා එක පාරටම ඇතුළ තියෙන ගොන්කම උළුප්පල පෙන්නනවා. මිනිස්සු හා මිනිස්සු අසරණයි. කොබලන එක තේරෙනයි. උන් පිළිසරණක් හොයනවා. ඇතර මුන් ගැලවීම සොයනවා. උන් ගැලවීම සොයන්න හැමතිස්සෙම වෑයම් කරනෝ බාහිර බලවේගයක් විශ්වාස කරලා. එක්කොය කල්නලව්වක් දේවාක් යාඥාවක් කරලා දෙවියන්ට කියනවා මාව ගලවන්න කියලා. දෙවියෝ බව ගලවන්නේ. ඊට පස්සේ දෙවියෝ ගලවන්නේ කියලා තේරුණාන් පස්සේ ඒ ගැලවුණයි කියලා කෙනෙක් ළඟට ඇවිල්ලා කල්නලව්වක් කොල්ල කියනවා මාව ගලවන්න කියලා. ගලවන්නේ. තුර කන්න ලව් කල් ඉවෙල්ල ඔක්කොම පුදු පූජාවන් දක්වල ගෞරුව දක්වල ඉවරුණාම ඒ ගැලවිච් උත්තම අරදීපු පූජාවල් ඔක්කොම කනවා. කාලිවෙල්ල කියනවත් තෝම ගැලවියන් කියලා. මඟන්නේ ඒක යුක්ති සාගතද නැද්ද කියලා. දෙ මෙයාට ගැලවෙන්න ඕන වෙනවා. එයා ලස්සන පූජවට්ටි හදාගෙන ඇවිල්ලා මල් අරගෙන ඇවිල්ලා බෙරගහලා නටල්ලා නොයකුත් දේවල් කරලා කෑමබීම පූජ කරලා ඔක්කෝම වත් පිළිවෙත් කරලා දුන් අල්ලලා මල් පුදලා පහන් දල්වලා සුවඳ ඉහලා ඔක්කෝම තියෙන ගෞරව කළොර කෙනෝ මව ගලවන්න කියලා. එතොට ඒ අතර අර ඔක්කොම කනවාරයා කාලිවෙල්ල කෙනව තෝ ගැලවියන් දැන් කියලා. මංගැන එක හරිද කියලා මට දැනගන්න අවශ්‍ය. ඒ ක්‍රමේ අසාධාරණද නැද්ද? සාධාරණයි. එයා මානසික වස්ත්‍රණ වෙච්ච නිසා අර පඬුරු පාක්කුඩන් දීලා එයා බැලුවා කොහොම හරි නිවනට රිංගන්න. ඒ ගැලවිච්ච උත්තම එක දන්නෝ. ඒ නිසා ඒ උත්තමය කල්පනා කළා මේ ගොනා මට මේ එක එක පඬුරු පාක්කුඩන් ගෙනල්ල පූජාර ඒක හරියට කතරගම දෙවියන්ට විභාග පාස් කරන්න කියලා පළතුරු ගිහින් දෙනවා වගේ. මම කතරගම දෙවියෝනා මං හොඳට කාලි වෙල්ලා උගේ විභාගෙම කිසි වගක් නැතුව මන් දේවාලයට වෙලා ඉන්නවා. ඊට පස්සේ විභාගෙ පෙළ ලැබුවොත් එහෙම ඇයි දෙයාන්තරනේ ඔබ ආන්තර පූජාවක් තිබ්බ මතා මතකයි පූජාවක් තිබ්බා. හැබැයි ඔබ පූජාව තියලා කියපු දේ මට මතක නැහැ. ප්‍රශ්න ඉවරයි. ඒ දේවරු හරි කපටි. ඒ දේව කන් වලට ඇහෙන්නේ ඕන දේවල් විතරයි. අනවශ්‍ය දේවල් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳයි නේ. එතර ඔක්කොම දෙවියන්ට අර ටික පළතුරු දීපුව අර මුදල් සල්ලි දීපුව පඬුරු පාක් උඩන් දීපුව කන්න ලව් කරපු ඔක්කොම ටික ඇහිලා විභාගෙ පාස් කරන්න කියපු කෑල්ල විතරක් ඇරෙන්න. එහෙම තමයි දෙවි හාන්දරෝ. ගැලවිච්ච මිනිස්සු මානසිකව අසරණ වෙච්ච මිනිස්සු ගලවන්නේ. මානසිකව අසරණ වෙච්ච මිනිස්සු ගලවන්නේ. නුඹලාගේ ගැලවීම නුඹලා සතුයි. විමුක්තිය නුඹලා සතුයි. අපට පුළුවන් වචනයක් දෙන්න පුළුවන්. එච්චර අපට කරන්න පුළුවන්. එතර කෙනෙක් කාන්න පුළුවන් දැන් හරි දැන් ඔබ වහන්සේ අපට වචනයක් විතරයි දෙන්නේ. ඇත්තම වචනයක් විතරයි දෙන්නේ. තම තමන් තනියෙන් ගැලවෙන්න ඕන. එතකොට දැන් අපි මේ පුදු පූජාවන් දක්වනවා ගෞරව දක්වනවා. ඒ වචනේ දෙනවට කරනේවා මිසක් ගලවනවයි කියලා පොරොන්දුවට කරනේවා නෙවෙයි. ලිච්චවී පුත්‍ර සුනක්කත්ත ගෞතම බුදුහාමුදුරුවන්ග මහණ වුණා. අවුරුදු තුනක් ගියා. තුනක් ගියාම ඇවිල්ලා කිව්වා දැන් මම මහල්ලා අවුරුදු තුනයි. මේ අවුරුදු තුනටම ඔබ වහන්සේ එක ප්‍රාතිහාරයක්වත් පෙන්නුවේ නැහැ. මං සිවුරල්ලා යනවා ප්‍රාතිහාරයක් පෙන්වන්න ඕනමයි කිව්වා. මං සිවුරල්ලා ඵලයක්. මං පෙන්වන්නේ නැහැ කිව්වා.
දන්න ඇද කතා සිවරල ගියා. කීරද බැන බැනගිය ඔය බුදු කෙනෙක්වට බොරු කිසිම ප්‍රාතිහාරයක් පාන්න බෑ. මන් මහනලා අල්ලංගින් අවුරුදු තුනක් හිටිය ඉඳල් ඉවර ලකුවා මට පෙන්නුවේ නැති වුණොත් මොකක් හරි මැජික් එකක් මම යනව යන්න ඒ කියලත් එයාට පෙන්න ගන්න බැරි වුණා. බොරු බුදු කෙනෙක්. හැබැයි යා කියන ඒවා තර්කානුකූලයි. ඒ කියනේ වාගෙන හගෙන හගෙන හිටියාම ඇතුළි පවතින දැවිල්ල නිවිල යන දුක්ක නිවෙන ඔච්චරයි. ඔච්චන යා කතාව කොබලන්න කතාව දන්න ඔය ප්‍රාතිහාරයක් පෙන්නුවේ නෑ කළ තමයි සිවරුවරලගේ. අවුරුදු තුනටම එකක්ත් පෙන්න්න නෑ බලන්න කොච්චර ඥානවන්ත බුදු කෙනෙක්ද කියලා. වැර දිලාවක්ත් එකක් හරි පෙන්නුවනං අර මොට්ටේ අඒ රහතෙක් වෙනවනේ එක රහත් නොවී රහතෙක් කියල සම්මත වෙනවා. පෙන්ව නැතු එලවලම දැම්ම බලයන් යන්න කියලා. මොකදේ මොට්ටයා මැජික් එකක් හොය නො තමන්ගේ හිත නිවා ගන්න විදි හොයන්න නැතුව. ඒ වගේ ඔගුල්ලන්ගේ ගැලවීම ඔගොල් ළඟ තියෙන් ඔගුලන්ගේ විමුක්තිය ඔගොල ළඟ තිරිකට කාටවත් මට බැහැ ඒ විමුක්තියට බලපෑම් කරන්න මට ඉංගියක් දෙන්න පුළුවන්. හැබැයි ඔබට මම විමුක්තියට ඉංගියක් දුන්නොත් ඒ ඉංගිය ගත්තොත් ඔබ මට ජීවිත කාලයටම සදාකල්ම ණය ගැති. කොබලන තේරණයි මොකද යා ජීවිතය හොයපු එකම එක එක තිච්චරයි. දැම් මං ඔබට විමුක් ඉංගියක් දෙනවා. ගලවන්නේ ගලවන්න කියලා කන්නලාව කරොත් ඒ ටික ඇහුන් නෑ කියනවා. අර පලතුරුටික ඒටික කෑව කිය නොක්කොම එච්චර එද ඒක හරි හරි අවන් කවයාජ දෙවි කෙනෙක්නේ. එය කෙලින් කතා කල කෙලින් කිවන ඕක මම ඒව නම් පූජාවල් නම් කමන්න අරකැල් නම්මට එහෙන්න ගිල ඔහෙක වැඩක් ඔහය කරගන්න. තම තමන්ගේ විමුක්තිය තම තමන් සතුවූවා තම තමන් නිවනට යන්නේ සඳහා මග තම තමන් විසින් වඩන්න ඕන එකක්. ඒකට කාටවත් උදව් කරන්න බැහැ. දැම් මම මේ චක්‍රයෙන් අයින් වෙලා දැන් කෙනෙක් කැල මට මෙහම යෝජනාවක් කරන්න දැන් ඔබහන්සෝකින් ගියානේ අර ඉතුරු වෙච්ච පාරමිතාවලින් මට ටිකක් දෙන්නකු. දැව කවරුවත් ගානටම පුරන්න ෑන පාරමිතා පොඩ්ඩ වැඩියෙන් පුරලන තියෙන්නේ. මගින් එයාවිල් ඉල්ලනවා ඒ පුරපු ඉතුරු පාරමිතාටික මට දෙන්න කියලා. ති දැම්මන් කොහොමේ දෙන්නේ. මං එයාට කියනවා. මම රහත් වෙනකොටම මම ළඟ හිටියෙකුට ඒක දුන්න උඹ වෙලා ඉල්ලුවේ නෑන අපරාදේවෙල් ඉල්ලුව නම් දෙන්න තිබ්බ කියනවා. කොබලන්න මං කීප කතාව තේරිච්චයි. කිසි දවසක අනිත් අයගෙන් යැපෙන්න බලන්න එපා. ආධ්‍යාත්මය ජීවිතයේදී ආධ්‍යාත්මය ජීවිතයේදී ස්වෛරී භවත්ති අවශ්‍යයි. මම පරීක්ෂා කරන්නේ ඔබ ස්වෛරීව සිටීමට හැකියාව ඇද්ද කියා. දැන් අපි මෙතැන්ට නෙම එක් ගෙනාව දැන් මෙතර නවත්තල තිය දැ ඇතුළට ගන්න හදන්නේ ද ඇතුළට ගා දැන් ඔක්කම වරණාවක් නිර්වාණ ධාතව ගැන කලා මුලින් බය කල්ලා මරණය පෙන්න්න මෙහිට එක් ගෙනවිල්ලට පසක ලස්සනය සුන්දරයි සත්තන ඉන්ද්‍රයකින් ලෝකයේ දකින වාරයන් වහන්ස කෙනෙක් ලෞකිකත්වේ උපරිමයට සිත පත් කරවනෝ මොකද යාට බැඳෙන් නෑ කිසිදේකට සිත. හරි අමුතු ඒ රහත් බවද අපි මෙච්චර කල් ඉතන් හිටියේ ලෝකෝත්තරත්වය පතුලින්නක නෑ හත්තුරු බුදුරු ලෞකිකත්වය ඉහළමින්න සිත බැඳින් නෑ මොකටුව ඇති සිත බැඳැම් මම මෙම ප්‍රශ්නක් හනු. පුංචි බබෙක් කරගෙන ඒ පුංචි බබාට ලෝකෙ තියෙන ලස්සනම ඇඳු මන්දනවා. එයා කොච්චර සතුටු වේද යට එහෙමකත් තේරෙන්නේ එල්ලි ඉන්න එක දිහා බල්ල සතුටුවේ ඒවගේ තම බුදුරු රහතු මෙච්චරයි එච්චනයි. ඒගලොන්ට ඒ අරමුණු කොච්චර ලෞකික වුණත් එකොල ඇතුළට ඒක මුකුත් ප්‍රශ්නයක් නෑ. එක එල්ලි ඉන්න අය දකින එක මං ප්‍රශ්නයක් කාන්න. ඇත්තටම සත්‍ය අවබෝධ කළ කෙනෙක් මෙහි පිට ජීවමාන වුණොත් ඒගොල්ලෝ හිනා වෙන විදිය ඒගොල්ලෝ මේ ජීවිතය විඳින විදිය දෙකලා මිනිස්සු කලන ගරු කොන්නවාද බයිනවාද බයිනවා. දැන් ඔගොල්ලන්ට මේ ආත්මේ මේ සසර ඉවර කරන්න බැරි වුණොත් මේ දත්තය මතක තියාගෙන යන්න. ආයි එක්කෙනෙක් පහළ වුණොත් එයාටත් බයිනෝ. අන්නේ බණින එක්කෙන හොයන් යන්න. එයා මේ කියන එක දන්නවා. කොබලන්න මේක තේරෙනයි. එයා මේ කියන රහස් දන්නවා. ඒක එයාට බනින්නේ. මොකද ඒගොල්ලෝ ලෝකෝත්තරත්වයේ පතුලටම ගිහිල්ලා ලෞකිකත්වයේ මෙහෙම උඩට ඇවිල්ලා ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ඇතුළේ කිසිම බැඳීමක් නැහැ. පුංචි ළමයෙකුට රත්තරන් වලින් ඇඳුමක් හදලා
රත්තරම් වලින් ඔටුන්නක් හදලා දාලා එළමයට අන්දනෝ. අන්දල දෙමව්පියෝ නෑදෑ හරියට සන්තෝස් වෙනවා. එළම ඒගොල දිහ බලන්නේ. රහාතෙකුගේ ලෞකික ජීවිතය වගේ. එතොට එලි බලන්ගෙන මිනිස්සු කියනවා හා මේලා මේ නම් බුදුම විදිහට සතුටු වෙන මැති ඇතුළෙන් මේක මේ ඔටුන්න දාලා මේ ඇඳුම ඇඳුවාම. ඒක තමයි මූට මේ පුංචි කාලෙම ඕන්න ඇති ඇඳුමකුත් අන්දලක බයිනො මිනිස්තු. ඒළම එක දිහත් අහගෙන ඉන්න. සමාරු කෙනවා එළම හරිම ලස්සනයි ඇඳුමට එයා ඒක දිහත් අහගෙන ඉන්නවා. සමාරු කිසි කතාවක් නැතුව දිහා බලගෙන එයා ඒ දිහත් බලගෙන. දෙමං මං ඔබට කියනවා ඇත්තටම සත්‍ය අවබෝධ කළ මොනිවරයෙකුගේ සිතේ ඇත්තම ස්වභාවය වගේ. ඒගොල්ලන්ට කිසිම ෆීලිං එකක් නෑ. හැම ගැන්නේ ඒ භෞතික දේවල් කෙරෙහි බැඳෙන්නේ නෑ සිත. කොච්චර දේවල් කළත් කොච්චර ගෞරව කළත් කොච්චර බැන්නත් රිදෙන්නේ නෑ. ඉල්පෙන්නෙත් නෑ. ඒගොල්ලෝ එක නිදහස් වෙලා. ඕගොල්ලෝ නිදහස් වෙච්ච නැති නිසා ඕගොල්ලෝ එකතු කරගත්ත මේ දත්ත මේ මතක සටහන් ඔගොල්ලන්ට විඩාවක් වෙලා තියෙනවා. කොබලන එක තේරෙනයි. මතක සටහන් විඩාවක් වෙලා. දැම්මං ඔබට කියනවා ඔක්කොම 2016 මතක සටහන් ඩිලීට් කරන්න. එතකොට කියනවා හරි ලස්සන අදහසක් ඒනවට කරගන්න බෑ කියලා. කොබලන එහෙම හිතෙනයි. එහෙනම් රහත් වෙන්න. එතකොට ඔක්කොම ඩිලීට්. එතකොට එයා හැමතිස්සෙම උපදිනවා. හැමතිස්සෙම ජීවමාන වෙනවා. හැමතිස්සෙම ප්‍රබෝධයට පත් වෙනවා. ඒක හරියට අර වතුර බිබුලකින් වතුර මෙහෙම එළියට එනවා වගේ. උන්වහන්සේගේ ශක්තිය විශ්වයට නිකුත් වෙනවා. නිකුත් වෙනවා. දිගටම නිකුත් වෙනවා. එතකොට ඒ නිකුත් වෙන්නේ කිසිම දෙයක් ඇතුළ නැතුව. සම්පූර්ණ ආත්මය පරිශුද්ධයි. ඔන්න ඕක තමයි නිවන. දැන් මං ආය අහනවා. දැන් සුද්ධ භූමියට එනවද නැද්ද කියලා. දැන් එන්න කැමති අතුස්ස. අපි දැන් එන ලෑස්සේ. කොහොමත් දැන් තව ටිකක් කර හිටියොත් මැරෙනවා එළියේ. ඊට වඩා ඕක ඇතුළට ඇවිල්ලා නැතිවෙලා යන එක සැපදායකයි. ඒ නිසා අපි දැන් සුද්ධ භූමියට එන්න කැමතියි කියලා දැන් මෙතෙන්ට ඇවිල්ලා යාඥා කරනවා. කොබලන්නේ එහෙම යාඥා කරන අතුස්ස අපි මාත් එනවා යාඥාවට. මාත් එනවා යාඥාවට. අතුස්සල මට පෙන්නන්න. මම කියනවා ඒ යාඥා කරපු ඔක්කොම එළවන්න කියලා. මක් නිසාද? මම මුලින් කිව්වා යාඥා කළා ඉල්ලන්නේ අසරණකම නිසා කියලා. සුද්ධ භූමියට අසරණකම තියෙන මිනිස්සු ගත්තොත් සුද්ධ භූමියට අපිරිසිදු වෙනවා. කිලි කිලි. කොබලනේ කතාව තේරිච්චා. යාඥා කළාට ඇතුල් වෙන්න අවසර නැහැ. යාඥා කළාට ඇතුල් වෙන්න අවසර නැහැ. පුදු පූජාවල් තිබ්බට ඇතුල් වෙන්න අවසර නැහැ. ගෞරව දැක්වුවාට ඇතුල් වෙන්න අවසර නැහැ. වැඳ නමස්කාර කළාට ඇතුල් වෙන්න අවසර නැහැ. කොන්ද කෙලින් තියාගෙන ආත්ම විශ්වාසයෙන් නැගී සිටියොත් පමණක් ඇතුල් වෙන්න අවසර තියෙනවා. ඒ කතාව ටිකක් පැහැදිලි කරන්න. ඒක කියපු කතාව තේරුම් කරන්න මේගොල්ලන්ට. මොකක්ද කිව්වේ? සංගයක අවසරයි. ඇත්තම සවයනස තමන්ට දැනෙන දේ සහ තමන්ට විශ්වාස වෙච්ච දේත් එක්ක ඉදිරියට යන මිනිස්සෙක්ට ඇරෙන්න තව කෙනෙක්ගේ පිළිසරණක් බලාපොරොත්තු වෙන එක අර තව කෙනෙක්ගේ පිළිසරණක් බලාපොරොත්තු වෙන එක කවදාවත් ඒ කියන පාරිශුද්ධ භූමියට ඇතුළු වෙන්න බෑ. මොකද දැන් ඔබ වහන්සේ කලින් දැන් මෙහෙමත් වෙනවා. දැන් මම මේ බිමට බහිනවා. බිමට බහලා මේ මිනිස්සු අතරට එනවා. ඒ මිනිස්සු අතරට ආවම ඒගොල්ලෝ මන් දිහා බලනවා. උස 88 රියන. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා ඒ වගේ විශාල කෙනෙක් පස්සේ ගියාම අපි සුද්ධ භූමියට ඇතුල් වෙනවා කියලා. ඇතුල් කරන්නේ නැහැ. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. ඒ 88 රියන මොනවෙන්ද මැන්නේ? අඟල් වලින්. ඉතින් මොකට අඟල් රියන් මාරු කරගත්තේ? දැන් කතාව කිය. අවසරයි සෝහනස. දැන් ඔබ වහන්සේ දැන් මෙතෙක් කල් කරපු දේශනාව පාරිශුද්ධ භූමියට ඇතුල් වීම ගැන සම්බන්ධයෙන් ඒ ඇඩ්මිෂන් එක දෙන්න ඔබ වහන්සේ ගොඩක් මොටිවේට් කරනවා. ඒ මොටිවේට් කළා තමයි දෙන්නේ තුන් දෙනෙක් අත උස්සවන්නේ. මොටිවේට් කළා පයින් ගහනවා. මොටිවේට් කළා පයින් ගහනවා. ඇත්තටම ඒක දැනෙන ඒක තමයි මාර්ගය. කුලප්පු කළා දැන් ඒක කරන්නේ හරියට මුද්දටම බඩගින්නෙන මිනිස්සු ටිකක් තමයි මේ ඉන්නේ. මම බනිස් ගොඩකුත් අරගෙන මෙතෙන්ට එනවා. පෙන්ලා කියනවා ජෑම් පහ. මාළු බනිස්.
සීනි බනිස්, ගල් බනිස්, ජෑම්පාන් හරිම රසයි. දැන් කෙල බේරෙනවා. ස්මාළු බනිස් කියල වැඩක්නේ. මේ ලොකු වර්ණනාවක් කරනවා. එතකොට අරගොල්ලෝ හිතනෝ දැන් කන්න මෝන, කන්න මෝන කියලා මෙතෙන්ට එනවා. ආපකම ගලෙලව පලේ යන්න කියලා. කවදාකත් දෙන්නේ. කෙල පෙරලා 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 බඩගින්න ඉවර වෙන්න අරිනෝ. එතකොට මං කියනෝ මාළු බනිස් ඕනද? ඒගොල්ල කියන එපා වැඩක් නෑ. මොකද ඕකට කෙල පෙරලා මතකයි වෙච්ච වැඩි. ඉතින් ඒගොල්ලෝ ඒ සුද්ධ භූමියට ඇවිල්ලා. ඒකෙන් ඒගොල්ලෝ සියලු ආශාවන් මොකක් කළාද? ප්‍රහීන කළා. ප්‍රහීන කළා. ඒගොල්ලෝගේ ආශාවල් ප්‍රහීන කරන්න මම කරපු මුලාව මොකද්ද? එක එකව පෙන්වුවා මෙහෙම. පෙන්නල ඒගොල්ලෝ ඇන්දුවා. කොහොමද ඇන්දිච්ච තුස්සන්? ඔක්කොම ඇන්දිලින්. සුගත කියන්නේ ඒකයි. සුගත කියන්නේ ඒකයි. සුගත කියන්නේ හැමෝම එපා කියන නිවන. හැමෝම බය වෙලා මෙහෙම අනිත් පැත්ත බලන නිවන. මනුෂ්‍ය ලෝකෙට අරගෙන ඇවිල්ලා ඒක ලස්සරයි කියලා උගන්නලා ඒ මායාවට අහු කළා. ඒකට ඇදලා ගන්නවා. අන්න යා සුගත. ඉස්සලා යනවා සොඳුරු සුගත. මේක ඇතුළට ගියා. ගිහිල්ලා මේක පෙන්නලා ඒක දුන්නේ කවදාකවත්. සියලු ආශාවන් මරලා, සියලු ආශාවන් නැති කළා. සුද්ධ භූමියට ගත්තා. දැන් කියන්න ඉතුරුටි. දැන් මේ සුද්ධ භූමිය ගැන ඔබ වහන්සේ කිව්ව දැන් ඔබ වහන්සේ ලෞකික දත්ත ගැන ඉස්සෙල්ලා කතා කරානේ. ඒ ද ලෞකික දත්ත ගැන කතා කරනකොට ඒ ලෞකික දත්ත වලට සාපේක්ෂව මිනිස්සු අසහනයට පත් වෙන බව කිව්වා. ඊට පස්සේ සුද්ධ භූමිය ගැන කිව්වෙත් ඒ ලෞකික දත්ත වලින්ම තමයි. එතකොට ඒ ලෞකික දත්ත වලින්ම සුද්ධ ප්‍රශ්නයක් ආනවා. මේ ලෞකික ලෝකයේ ඇතනත කියන සංකල්ප තුල ජීවත් වෙන මිනිස්සුන්ට සුද්ධ භූමිය ලෞකික දත්ත වලින් නොකියා වෙන කොහොමද කියන්නේ? සුත්තමේ ඥානං බුද්ධ ඥානං, සීලමේ ඥානං බුද්ධ ඥානං, සමාධි භාවනාමේ ඥානං බුද්ධ ඥානං. පළවෙනිව තියෙන්නේ සුත්තමේ ඥානය. සුත්තමේ ඥානය කියන්නේ අහන ඕන. ඒ සාපේක්ෂකයි. ඒ අවබෝධයට පත්වෙච්ච උතුමාගේ දක්ෂතාවය ඔබේ අවබෝධයට උදව්වක් වෙනවා. එයා බොහෝ දේ දත් කෙනෙක්. බාහු සච්ඡංච සිප්පංච. බෝ විශ්ය දේ දන්න. ඒ දන්නේම මෙහෙම උපමා කරගෙන ඇතුරු කරගෙන යා කතාවක් කියනවා. එතොට ඒගොලු අර කහන් ඉන්නවා. අහන් ඉදල හිතන අපි හිතුවේ මැරුණයින් පස්සේ නිවන් දකින්න. දැන් මැරුණයින් පස්සේ නෙමේ අපි පණ තියෙන ගොඩම කොහමරි මේකට රිංග ගන්න ඕන. මොකද අර විඳින තෘප්තිය, අර ඉන්න නිදහස, අර විදිය කිසි කෙනෙකුට හෙලවෙන්නේ නැතුව බය නැතුව තමුන්ට ඕන දේ කරනවා. කොච්චර විවේචන ලක්ෂයක් ආවත් සත පහකට ගන්න හොඳට සැපට ජීවත් වන. මොකක්ද හොඳට සැපට ජීවත් වන? තමුන්ට ඕන විදියට හිටිය. ඔගොලන්ට ඕන විදිරන්න බෑ. ඇඳුමක් අඳින ගියත් අනිකටේ කියන මේ ඕකඳන් යන්න එපා මේක නම් ඵලයන් කියලා. එතකොට කියනවා අනේ හරියා කියපු නිසා මම මේක නම් ආවගේ. එතකොට එයා ඇඳලා තියෙන කාට ඕන එකද? එක එක්කෙනාට ඕන එක. අපි අපට ඕන එක අඳිනවා. අපි අපට ඕන විදියට ඉන්නවා. අපට රකින්න කිසිවක් නැති නිසා. ඒ නිසා ඒ ලෞකික දත්තවලට අහුවෙලා ජීවිතය අවාසනාවන්ත කරගන්න එපා. මේ කියන මග පසුපස එන්න. ඇවිල් ඒකට ඇතුල් වෙන්න. ඕගොල්ලන්ට තියෙන්නේ අර ඕගොල්ලොන්ගේ මමත්වය ඕගොල්ලන්ට මේකට හරස් වෙනවා ඇවිල් ඉස්සරහට. ඒ එතෙන්ට එන්න දෙන්නේ නැහැ. මමත්වය ඇවිල්ලා කියන යන්න එපා, යා කිව්වට යන්න එපා ඒක ඇතුළට. ඔය උඹ ගියා වගේ නෙමෙයි බලහන් ගිහිල්ලා ඒක ඇතුළේ. ඒක ඇතුළේ උට වඩා හොඳයි. මොකද මං ඒකෙත් මේකෙත් දෙකේ මිදලා කෑ ගහන ඉඳගෙන දැන් ඕකට වඩා මේක හොඳයි කියලා. ඊටසේ දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා ඒකට වඩා ඒක හොඳලු. එහෙනම් දැන් අපි ඒකට යන්න ඕන. ඒකට යන්න කියලා මෙතෙන්ට ඇවිල්ලා හිටගත්ත ගමන් පයින් ගහලා එලවනවා. ඒක පැහැදිලි කරන්න. ඒ ස්වාමීන් වහන්සේ දැන් අර ඒකත් ගත්තේ ඒගොල්ලෝ ඒ සාපේක්ෂ දත්තෝස්සේම ඒකත් ගන්නෙ. එතකොට ඒකට ඇවිල්ලා ඒක සාපේක්ෂ දත්තෝත් එක අරගෙන මෙතෙන්ට දුවගෙන ආපු නිසා තමයි ගහලා එලෙව්වේ. මොකද සාපේක්ෂ දත්තෝස්සේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එයා සාපේක්ෂ දත්තෝත්ත්‍ය කරන්නේ අර ලෞකික ලෝකයට දුක ආපු නිසා. එයා ඒ දුක නැති ලෝකයක් හෙව්වා. ඉතින් අපේ ලෝකේ දුකත් නැහැ සපත් නැහැ. දෙකම නැහැ. ඒක නිර්ආමිස වින්දනීය ස්වභාවයක් පවතිනවා. ඉතින් ඒක දුක සපට වඩා ප්‍රබලයි. හැබැයි ඒකට දත්තෝස්සෙන්න බෑ. ඒකට සවයනස දැන් අර මට තේරෙන්නේ දැන් කෙනෙක්ට ඒ ඔවුන්ට ඇත්තටම දැනෙන දෙයක් තියෙනවා. ඔවුන් දැනෙන දේ ප්‍රතික්ෂේප කරලා ඔවුන් අහගත්ත දත්ත ටිකක් එක්ක ගිහිල්ලා පාර වරද්ද ගන්නවා. එතකොට ඒකෙන් වෙන්නේ අර හැමතිස්සෙම මේගොල්ලෝ කෘතිම නිවනකට යොමු වෙනවා. හරි. දැන් එයාට දැනෙන දේ පස්සේ යන්න. ඔබට දැනෙන දේ පස්සේ යන්න. ඔබට දැනෙන දේ තමයි ඔබේ සත්‍ය. ඒ වරදින්නත් පුළුවන් කරන්න දෙයක් නැහැ.
මේ සසරෙමුණේ වැරදිච්චිකනේ. කෝබලන්න මේ සංසාර හරිගියපකෙක් ඉන්නවන අතුස්සන්ඩ ඔක්කොටම වැරදුණ වැරදිලා ඉතුරුුණ කොබලන එක පිළිගන්නය. වැරදිච්ච නිසා මේ ඉතුරුණානේ. හරගයාන මෙ මිතුර වෙන්න බෑන මේක ඉවර වෙලා නිවන එපයි අපින් අපට වැරදිලා තියෙනවා. දැන් තොර දැවි ඉස්සරහට අපට වරදින්නත් පුළුව හරියන්නත් වැරදුනත් ප්‍රශ්නයන්නේ නැමදාම වෙච්චි කනේ. හරිගියත් ප්‍රශ්නයන්නේ අන්න එහෙම ඉන්න. එතකොට එයා හැමතිස්සම සත්‍ය කියල පිළිගන්න යාගේ හදවතයාට කියන දත්තය හදවත කියන සාක්ෂය වෙච්චනයි. ඒ හදවත කියන සාක්ෂය මං කියන වචනවට ළඟන කිසි ප්‍රශ්නයක් නෑ. ඒ දුසාහන්සයට අසාහනයක් නෑන දුක් අසාහනයක් නෑ පස්තත්තා පෙන්න්න කාරණරණවන්න එයාගේ මගෙන යාගි එයාට දැනිච්චදේ පස්සයා ගිය ඒ වැරදි කසි ප්‍රශ්නය එක හරි ඒත් ප්‍රශ්නයන්න එයාට දැනිච්චදේ පස්සයා ගිය ද ඔගු ලොගලට දැනදේ පස්සේ යන්න නෙම නැතු අරය කියපු නිසා එයාගේ බණ මෙයාගේ බණ මේ එහෙම ඔන්න තමන්ගේ බණය හොයාග කොබලනක හිපු කෙත දැන් එච්චර තමන්ගේ බණ තමන්ගේ බණ තම තමන්ගේ හදවත තමට කියෙන පනිිවිඩය මගේ හදවත තමට පනිවිඩයක් කියෙන පනිවිඩි හොයාගත්තර මේක සම්පූර්ණම නිදහස්සල මේකෙන් සදාකාලටම මේකෙන් යන්න වෙනවා.